නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුභානු පස්සින් විරන්තං ඉන්ද්‍රේසු අසංවුතං බෝජනම් මිච්ච මත්තඤ්ඤුං කුසීතං ඊන වීරියං තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං වදුම්බලං අසුභානුපස්සින් විරන්තං ඉන්ද්‍රේසු සුසංවුතං බෝජනම් හිච්ච මත්තඤ්ඤුං සද්දං ආරද්ද වීරියං තං වේ නප්පස්ස හති මාරෝ වාතෝ සේලං ව පබ්බතං තී දැන් පිළිවෙලින් පවත්වාගෙන ධම්මපද දේශනා මාලාවේ අද 6 වෙනි දේශනාව සඳහා යමක වර්ගයේ ගාථා රත්න දෙකක් මාතෘකා කළා. සේතව්‍ය නුවර චූල කාල මජ්ඣිම කාල මහා කාල කියන සහෝදරයෝ 3 දෙනෙක් වාසය කළා. ඒ 3 දෙනාම ධනවත් අය, ධනපතියෝ නැත්තම් සිටුවරු. එයින් චූල කාල මහා කාල කියන දෙන්නා එකතු වෙලා දුර ඈත පළාත්වලට ගිහින් ඇවිදලා කරත්ත වලින් බඩු එකතු කරගෙන ඇවිල්ලා මජ්ඣිම කාල කියන සහෝදරයාට මද්දුම් මල්ලිට බාර දෙනවා. දැන් චූල කාල කියන්නේ පොඩි මල්ලි. පුංචි කාල කියන්න පුළුවන්. මජ්ඣිම කාල කියන්නේ මද්දුම මල්ලි. මහා කාල කියන්නේ ලොකු අයියා. කාල තමයි උතුම් දෙනාගේම නම. කාල ඒක වෙන් කරන විශේෂණ පද තුනක් තියෙනවා. චූල, මජ්ඣිම, මහා. ତେන මේ ලොකු අයියයි පොඩි මල්ලි දෙන්නා ඇවිදල බඩු හොයාගෙන ඇවිල්ලා ඒවා විකුණන්න බාර දෙනවා කඩේට මද්දුම මල්ලිට. මුදල් රැස් කරන ඒවා විකුණලා. එහෙම කාලයක් ගෙවිලා යද්දි මේ දෙන්න කරත්තවල බඩු පටවගෙන බඩු විකුණන්න ගියා සවැත් නුවරට. සවැත් නුවරත් දෙවුරම් වෙහෙරට අතරතුර කරත්තය ලිහලා විදාසංසිඳවමින් ඉන්න වෙලාවේ සුවඳ දුම් මල් පහන් ආදී අත දරාගෙන විහාරයට බණහන් යන ආර්ය ශ්‍රාවකයෝ දැක්කලා මහා කාල ඇහුවා කොහෙද යන්නේ කියලා. එතකොට ඒ ආර්ය ශ්‍රාවකයෝ කිව්වා බණහන් යනවායි කියලා. එළවේ එයත් මමත් බණහන් යනවායි කියලා විහාරයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඳලා ධර්මශාලාවක තැනක වාඩි වෙලා බණහමෙන් හිටියා. බුදුරජාණන් වහන්සේහි ධර්මශාලාවේ කොනකට වී උන් මහා කාල දැක ඔහුගේ අදහස් බලා ඒ අදහසට අනුව දුක්ඛක්ඛන්ධ සූත්‍රාදීන්ගේ වශයෙන් කාමයන්නි දොස් කාමයන්ගේ ලාමක බව කාමයන්ගේ කිලිටි බව හා පැවිද්දේ අනුසස් දැක්වෙන පිළිවෙල කතාව වදාළ සේක. දැන් භාග්‍යතුන් වහන්සේට එවැනි අරමුණක් ආපු වෙලාවක කෙනෙක් පැවිදි වෙන්න කැමති කියලා හිතනවා නම් ඒ කෙනාට භාග්‍යතුන් වහන්සේ කාමයන්ගේ ආදීනව දේශනා කරනවා. කවුරු හරි කෙනෙක් විවාහ වෙන්න ඉන්නව නම් භාග්‍යතුන් වහන්සේ කාමයන්ගේ ආදීනව දේශනා කරන්නේ නැහනේ. කරනවද? අපි කරාට බුදු කෙනෙක් කරන්නේ නැහැ. ඒත් අපිට වරදින්නේ කෙන අපි අදාළ නැතිව අදාළ නැත්තෙන් වල කියලා ලකුණු කපා ගන්නවා. බුදුවරු අදාළ කෙනාට විතරයි කාමයන්ගේ ආදීනව කියන්නේ. ඒකට පැවිදි වෙන්න හිත නමන්න පුළුවන් පින් තියෙන කෙනෙකුට කියනවා මේ කාමය කියන්නේ බොහෝ බය සහිත දුක් සහිත දෙයක්. ඒක අපි අත්දැකලා තියෙනවා නේ, අපි දන්නවා. ඒතර මේ පැවිද්ද තුල අපි දන්නවා ඒව මුකුත් අපිට නෑ දැන්. අපිට කිසිම ආදීනව නැතුව අපි ඉන්නවා. ඒතර කාමයන් සේවනය කරන්න කැමති ගිහි කෙනෙක්ට මේක කිව්වොත් මොකද වෙන්නේ? පිටතට සෙම වගේ විරුද්ධ වෙනවා. එයාට කියනවා අපි දැහැමින් අඹතර පෝෂණය කළ යුතුයි, බිරිඳට යුතුකම් 5යි, ස්වාමියාට 5යි කියලා ඔන්න කියලා දෙනවා. අපිට ඔක් කියන්න ඕනද?
බලන්තර බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම දේශනා කරලා පටල ගන්නොද නෑ? අපට ගැළපෙන දේශනා අපි තෝරා ගන්නට. අපිට ගැළපෙන්නේ මේ කාමයන්ගේ ආදීනව. එතකොට ආ කාමයන්ගේ ආදීන භාග්‍යවතුන් වහන්සේ උපමාවෙන් තමයි වදාලේ. ඇට සැකිලි වලට උපමා කරලා තියෙනවා. පළපිරි ගස් වලට උපමා කරලා තියෙනවා. මේ හැම එකෙම උපමා කරපු දෙය තමයි වෙහෙස කර බව. කෙලෙසිලි සහිත බව. දැන් මේ කාමයන් කිව්වම අපිට තේරෙනවා ගෙවල් දොරවල්, යාන වාහන, අඹු දරු. ඕවනේදී ප්‍රධානව තියෙනවා. ඒවායින් සතුටකුත් ඉපදෙනවා. තමන් ගෙවල් දොරවල් හදාගෙන යහතින් ඉන්නකොට, හොඳට නිින්ද යනකොට සැපයි. හැබැයි හැමදාම යහතින් නිින්ද යනවද ප්‍රශ්න එනවද නැද්ද? ප්‍රශ්න එනවා. අල්ලව ගෙදරට මිනිස්සයා මොකක් හරි විසි කරනවා අපේ පැත්තට. අපිත් එක එහා පැත්තට විසි කරනවා. ඊට පස්සේ ගහ ගන්න පටන් ගන්නවා. දැන් අර නිදහසට ජීවිතේ අවුලක් බවට පත් වෙනවා. හොඳට නිින්ද යන්න. ඊට පස්සේ බයයි රෑට ඇවිල්ලා ගහ ඉදන්න, දොරට ගහ ඉදන්න, දොර කඩ ඉදන්න, හොරු පණ ඉදන්න, ඔය වගේ ප්‍රශ්න. දැන් සපාවගේ දවසවල පයාගල පැත්තේ කළු පාට මිනිහෙක් පයින්වලු ගෙවල් වලට ග්‍රීස් ගාගෙන පයින්. පයින් වෙන මොකට වන්නේ ගෑනු අය බදා ගන්නවලු. ඉතින් ගෑනුන්ට නිින්ද යන්නේ රැටයි. දැන් අපේ ගෙදරට පණීද දන්නේ. ඒ කියන්නේ අපි යහතින් කාමලෝක ඉන්න හැදුවට සැපර නිින්දවත් යන්නේ නැහැ. ඔක ඇත්ත. ඇඳ යට තියන් නිදි මරන මොකට හොරා දැන් එයි දැන් එයි. ඌ වෙනකම් බලන් ඉන්න මග ගහන්න. ඉතින් අර ඒ වගේ භයානක தත්ත මේ කාමලෝකේ කාමයන් සේවනය කර තියනවා කියන බුදුරජාණන් වහන්සේගේ බුදුන් වහන්සේ දුටුවා මිසක් උන්වහන්සේ මේ කාමයන් සේවනය කරන ඇත්ත ඉරිසියයිද? ඉරිසියා නෑ. බුදු කෙනෙක් හැමදිස්සෙම කියන්නේ ඇත්ත. බොරු කියන්නෙම නෑනේ. බුදුවරු බෝසත් කාලෙදිත් වත් බොරු කියලා නෑ. බුදු වෙන්න සුදුසුකම තමයි බොරු නොකීම. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ පැත්ත ගියත් ඇත්ත කියනවා. ඇයි ඇත්ත කියන්නේ? ඒක කවදා හරි සත්‍යයට තේරෙන නිසා. අපි කොච්චර කාමයන්ට ආගෙනෙක් වුණත්, සක්විති රජ වෙන්න කැමති වුණත්, සක්විති රාජ්‍යයක් ලැබුණත්, ඒකේ ආදීනව මොකද්ද? කවදා හරි චුත වෙනවා. දැන් සක්විති රජකම කරනකන් සැපයි. අවසානයේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? මැරෙන්න වෙනවා. දැන් අපේ බෝසතාණන් වහන්සේ මහා සුදස්සන කියන ජාතකයේ දේශනා කරනවා. සුදස්සන නමින් 6 වාරයක් එක දිගට සක්විති රජ වෙලා තියෙන ආත්ම 6ක්. එකම නමේ එකම නුවර රජ වුණේ. ඒ තැන් ආත්ම 6ෙම වල දැම්මේ මැරුණේ එකම තැන. එතනමයි පිරිනිවන් පෑවෙත් භාග්‍යතුන් වහන්සේ. ඒ තමයි උපවර්තන සල් උයනේ අර සල් ගස් දෙක අතර කියන මම මෙතන තමයි අවසාන වශයෙන් ආනන්ද කලින් ආත්මෙත් මම ඔය කියන සුදර්ශන ජාතකයේ මම මරණයට පත් වුණා. දැන් 84,000ක් කුමාර කාලේ ගිහලා 84,000ක් රජකම් කරලා 84,000ක් වයසට ගිහිල්ලා මැරෙන්න ලං වුණාම උන්වහන්සේ සයනේ සැතපී ඉන්නකොට දේවිය ඇවිල්ලා කියනවා ස්වාමීන් මැරෙන්න එපා. ජීවිතේට ඇලුම් කරන්න. ජීවිතේට ඇලුම් කරන්න. මේ බිසෝරු ඉන්න 84,000 මේ බිසෝරු දිහා බලන්න ඇලුම් කරන්න. ඔබ වහන්සේට දෙන මාළිග 84,000 ගෙවට ඇලුම් කරන්න. එහෙමයි කියන්නේ. මේ සුභද්‍රා දේවිය. ඒතර කියනවා ඔය ඔක්කොම කියනවා මේ තියෙන දේවල් කියලා ඇලෙන්න කියන ඒවට. මැරෙන්න එපා කියන තව කල් ජීවත් වෙන්න කියන. හැබැයි එතුමා ආයි කියනවා සුභද්‍රා ඔබ මෙච්චර කල් මට කැමති දේවල් කතා කරලා අදයි මේ අකමැති දෙයක් කියන්නේ. ඇයි ඇලෙන්න කියන්නේ? මෙහෙම කියන්න, එහෙම කියන්න එපා. මේවා ඔක්කොම අනිත්‍යයි ස්වාමීනි. විසෝරුත් අනිත්‍යයි, මාළිගාත් අනිත්‍යයි. මේ ආසන තියෙන මේ අනිත්‍ය, අස්සයෝ ඉන්න මෙච්චර 84,000 අනිත්‍යයි, එතුන් 84,000 අනිත්‍යයි. මේ ආත්මභාවයත් අනිත්‍යයි. අපේක්ෂාවෙන්තරව මැරෙන්න ස්වාමීනි. අන්න එහෙම කියන්නේ. ඉතින් දේවි අනලා අර විදිහට කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ මරණයට පත් වෙනවා. ඉතින් පේනවා සක්විති රාජ්‍ය සැප අප්‍රමාණ තියෙනවා. හැබැයි මරණයට පත් වෙනවා. එදාට අඬනවා. ඒ ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ අත්දැකීමෙම දේශනා කළා මේ ආනන්ද 6 පාරක් මම මෙතන මලා ඔය 7 වෙනි පාරෙන් පස්සේ ආයි මැරෙන්නේ නැති බවත්. ඒතර එහෙම වටින දේශනා තියෙනවා අපිට තේරුම් ගන්නට. ඒ නිසා කාමයට ගැටෙන්නේ නැහැ. කාමසේවණේ කියන එක දැන් පංචකාමයන් ඇසුරු කරන් ලැබෙනවා කියන එක පිනක්. ඒක වරදක් නෙවෙයි. පිනට ලැබෙන්නේ ඇස කනනාසේ පිනවන්. ඒ පිනවීමේ දුකක් තියෙනවා කියලා දැකලා ලෞතර බුදුරජාණන් වහන්සේ විතරයි. අනිත් අයට පේන්නේ කට්ටිය එක කරගෙන ඔය ඉන්නවා නැති වුණා විලාප තියෙනවා මරා ගන්න හදනවා මේ අවබෝධයෙන් කලකිරුණ නැහැ කවුරුවත් ඉන්නකම් එන්නේ නැනේ දැන් මෙහෙම ආරන්ට නද එන්නේ කෙලවුනොත්නේ මොකද වචනේ කෙලවුනොත් නෙන්නේ හොඳට හැමදේම තියෙනකම් ආයේ හාමුදුරුව මතකවත්
ඒක මගේ වචනයනේ, ධම්මජීව ලොකුසාංශක වචනය. මම මේ කිව්වේ උන්වහන්සේට ගරුත්වයක් පිණිස. ඒක හරි වටින වචනයක්. හැබැයි කියන්න ලැජ්ජයි නේ. එහෙම වෙන්න ඕනේ. මොනොත් තමයි තොපිට මතක් වෙන්නේ කියලා කියනවා. දැන් ළඟදි ධර්ම අහනෙන්න ආපු අම්ම කෙනෙක් හිටියේ, මගදී හැරිලා ගියායි ළමයි මතක් වෙලා. මොකද හේතුව? අයියන්න බස් එකට නගින්න හිටියා, නගින්න බැරි වුණා. හේතුව? මගදී පුතා මතක්. කිරි එරුණා, ඇඬුණා. ඊට පස්සේ ආයි ගියා. ඉගෙන ඒක ලේසි නෑ. මේ පැවිදි වෙන්න එනවයි කියන එක ලේසි නෑ. ඉතින් මහා කාල ගිතත් එකට නමන්න භාග්‍යතුන් වහන්සේ මොකද කරේ? අමාරු නෑ, පුණ්‍යවන්තයෝනේ. මේ දැන් ඉන්න මෝල්ගස් ගිලපු අය වගේ අමාරු නෑ. ඒ කාලේ හිටියේ ප්‍රඥා පාරමිතා කෙළපැමිණිච්ච පුරුෂයෝ. මේ පස්චිම් භවිකයි රහත් වෙන්න ආවේ. ආයෙතින් අපි වගේ මේ මහන්සි වෙන්න ඕනේ නෑ මහාන කරන්න. බණ ටිකක් කියන්නේ ඇති. එනෝ භාග්‍යතුන් වහන්සේ අරකුව ඇටසැකිලි උපමාව සහිත උපමා ටික දේශනා කළා. මේ කාමය බොහෝ දුක් සහිත ආදීනව සහිතයි කියනකොටම වැටහුණා. අනේ මේ අපි වෙලඳාම් කරගෙන එහෙම හැවිද බඩු එකතු කර කර මොන දුකක්ද මේ? මෙන්න ලොලි වලි යනවා දැකලා තිය බඩු එකතු කරන්න. පරණ කැඩිච්ච මොකද්ද පුටු වලට දෙනවා අලුත් බේසංගී කියන්නේ. ඒ එකතු ඒ සැපට දෙකතු කරන්නේ අපි. ඉතින් අපි ආසාවෙන් කියන ඒ සින්දුව. නමුත් ඒ කට්ටිය ඔය දාගෙන යන්නේ ගතමනාව කීයක් හරි කළුතර පැත්තේ මන්ද එක පලාතම්ම තියෙන කැඩිච්ච බේසම් කැඩිච්ච මේ පුටු පරණ හට්ටි මුට්ටි ඔක්කොම ගිහින් දාලා එහෙ ඒ කලාපෙම ඒව තමයි තියෙන්නේ. එතකොට ඒ වයින් ජීවත් වෙන්නේ මිනිස්සු ඉන්නේ. ඒක සැපක් නෙමෙයි. අපි ඉතින් හිතන අපේ පුටුව ගැරුණොත් අපිට බේසමක් ලැබෙයි කියලා. එච්චර සැපට තියෙන්නේ. අර මිනිස්සු හැමතැනම විදින මොනවටද? ප්ලාස්ටික් හොයාගෙන. ඒ නිසා මේක සෙල්ලමක් නෙවෙයි. අද වගේ කාලයක මේක තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අද මිනිස්සු කාමයෙන් උමතු වෙලා ඉන්නේ. කාමයක් ඇත්තෙන්නේ නැහැ. තියෙන කාමෙටත් පිස්සු වැටලා ඉන්නේ. පොඩ්ඩයි තියෙන්නේ. පොඩ්ඩටත් පිස්සු වැටලා ඉන්නවා. ඒක මම යෝජනා කරේ හොඳට තියෙනකොට මේ ආදීනෝ පේන්නේ නැහැ. හොඳට සැපට තියෙනකොට තේන්නේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙන්න ඕන. අර වචනේ කිව්වෙන් කියන්නේ නැහැ. අයිමත් බය වෙනවනේ කට්ටිය. එහෙම වෙන්න ඕන. එහෙම වුණාම තමයි කවුරු හරි මැරෙන්න ඕන. එක්ක හැප්පිලා කකුල් කැපෙන්න කපලා දාන්න ඕනේ. ඒක කකුල් දෙක නැහැ. අවිදින්න බෑ. දැන් තේරෙනවා. එර්ගෙන අනේ ඇවිදින්න පුළුවන් කාලේ මට හිතුන්නේ නැහැ. දැන් නම් මහාන වෙන්න හිතෙනවා. කවුද මහාන කරන්නේ? කවුරු අපිවත් මහාන කරන්නේ. අපි දැන් මෙච්චර වයසක අය මහාන කරත් කකුල් නැති කට්ටිය මහාන කරන්නේ නැහැ. ඇයි? අපිට කරේ තියා යන්න ඊට පස්සේ ආව. වහන්සේ නම් මහාන කරේ මාව කරේ තියා යන්න කියලා ඊට පස්සේ. කරන් දෙය නැහැ. ඒක නිසා හරි මේ කරුණාවේ උනත් සීමා මායින් තියෙනවා. මේ දැන් දැනට ඉන්නේ නැහැ. තමන්ගේ වැඩපොළ කරගන්න පුළුවන් අයනේ ඔක්කොම මේ ඉන්නේ. නේද? ඉතින් ඒක නිසා පවත්වන්න බෑ. දැන් තේරුණේ නැහැ කකුල් දෙක තියෙනකම් මහන වෙන. කකුල් නැති වුණා දැන් මතක් වුණා මහනුණා නම් හරි කියලා. ඇස් තියෙනකම් තේරෙන්නේ නැහැ. ඇස් නැති වුණාම තේරෙනවද? ආදීනවත් තියෙන බව. ඒ නිසා අර වගේ විපතක් වෙනාම තමයි ගොඩාක් අය අද කාලේ නම් මේ දුක තේරෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සසර ගමනේ පවා ජනක ජාතකවලදී මේ පේනවා. තියෙන රජකම පවා ගඹගස් දෙකක් දැකලා එකම ගහක ගෙඩි තිබිලා විනාශ වෙනවා දැකලා මේ සම්පත් වනාහි විපතට හේතුවයි කියලා උන්වහන්සේ ඒක අත්හැරියා. අවුරුදු 7000ක් රජකම් කළා, තව 3000ක් එහෙම් පිටින් තියෙද්දි උන්වහන්සේ ගිහිගේ අතහැරලා ගියා. සීවලී බිසව පස්සෙන් එද්දි අඬ හැරුණදයිමත් හැරුන්නේ නැහැ. සනේකටවත් අතහැරියේ නැහැ. ආයෙ ගියා. යන්නම බිසවට කලන්දේ දිච්චම පැනලා දිව්වා. කොහෙට ගියේ? හිමාලයට. එයාවෙ නැත්තේ තරහට නෙවෙයි ගියේ. මේ ගැලවෙන්න ඕනේ. ගැලවෙන්න ඕන කියන ගලවල දාලා යනවා. ආයේ ඉතින් කී කීන්නේ නෑ. ඉතින් ඒක ප්‍රඥාවන්තයන්ගේ ස්වභාවයක්. ඒ ප්‍රඥාවන්තයන්ගේ ස්වභාවයට මෝඩයන්ට ලං වෙන්න තියා හිතන්නවත් බෑ. මෝඩය හැමදාම කියන්නේ මන් නැත්තම් අනිත් ඇයට පාළුයි අප්පා. ගෙවල් මූසලයි අප්පා මන් නැතුව. මම ඉතින් ගෙදරට මිනි පහනයි කියලා ගෙදරම ඉන්නවා. අන්තිමට නාකි උචක්කුවක් වෙලා මැරිලා ගියාම කවුරුත් ගණන් ගන්නවත්. තමන්ම තමන් රැවටුනා. එස කවුරුවත් අපි නිසා ජීවත් වෙන්නේ නැහැ. අපි ගැන හිතන්නේ නැහැ. හැමෝම හිතන්නේ එයාලා ගැන. දැන් ළමයි කියමුකෝ මේ අම්මලා තාත්තලා තැනදී අනේ අපේ ළමයි අපි ගැන හිතනවා කියලා. නැහැ. එයාලගේ පාළු මකන්නේ අපි තියන්නේ. අම්මා යන්න එපා මේ අම්මා ගියම් පාළුයි කියලා සමහර අය කෙලින්ම කියනවා. එහෙනම් පාළුයි කියලා කියන්නේ. ඒක අම්මා ගියා අම්මා නිවන් දැක්ක මට මේ ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම කියන්නේ නැහැ නේ. කියන්නේ මොකද්ද? මට පාළුයි. උදේට තියා දන්න එක්කෙනෙක් නැහැ. අම්මා ඉන්නවනම් කෑම හොද්ද හොඳට රසට හදන්න පුළුවන්. දැන් මට තමයි හොදි හදන්නත් දූ කියනවා. දූ කියන එම වගේ. එතකොට අපි තේරුම් ගන්න මේ අඬන්නේ අපි ගෙදර එක්ක යන්න අඬන්නේ අපිට ආදරේට නෙමෙයි. සලකන්නම් කියන්නේ අපිට ආදරේට
මේ අහුවෙන්න පවයි මායන් වලට අහුුණු තිවර. එනිසා තමන් ශක්තිමත්වේ නැමදිස්සේම තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. ස මෙහෙ ඉන්න කොටුනත් බණභාවනාවේ දීමින්ඩ දැම් වයසයි වැඩිකල් නෑ ටිකට් ලැබෙන්න්න ළඟතිම පුළුවන් වී සතියනවා ටිකට් එක දැන් ඕන දන්න වැඩි කලක් නෑ කියලා මුද හැත්තෑ පැනල ගන්නේ දවයි හැත්ත පහවගෙද අපි ගැරන්ට් කරලා තියෙන මේ ඇත්ත පහරට ඉන්නවන අමාරුයි. යාටත් තමයි අපිටත් තමාරුයි. එහෙම ඊට වඩා ඉන්නකොට. නිසා අපි යෝජනා කර මැරෙන්න කියලා නෙමෙයි කියන්නේ. ලෑස්ති වෙන්න බෑ දැන් බණ භාවනා කරන්න ඕන වැඩිපුරයි. හිටපු කාලය වැඩි ඒක අපතේ ගියා දැන්වත් මම මගේ ජීවිතය ධර්මයට නතු කරන්නට ඕන. දැන් මම දැක්ක අර වයසක මෑණියෝ නිතරම දකින්න දකින්න ලා බෙල්ල කඩන් හරි භාවනාව. බෝධි බෝමලුයි හරිනේ හොඳයි සතුටු වුණාම. එයාලා මහාන කරයිලා මම දුක් වෙන්නේ නැහැ නිසා. මොකද පොතක් හරි ගියවනෝ කවුද කියලා කියන්නේ වයසක කෙනෙක්. නැත්තම් හොඳ නැහැ අනික කට ඉරිසියා වෙනවනේ. ඊපස්සේ යාට ඇස්වා කටවා දිලි ඊට බෙල්ල කඩාගෙන යනවා ඊපස්සේ. ඒ නිසා මේ පොතක් මෙහෙම බෙල්ල වැටිලා හරි පොත කියවන්න ඕන. ඇයි? තව ටික දවසයි තියෙන්නේ. දැන් අවුරුදු 20 වගේ මෑණිවරුන්ට එච්චර කලබල යන්නේ නැහැ. යාළුවා හිතන්ගෙන අපි දැන්ම මැරෙන්නේ. දන්නවනේ ඉතින් මැරෙන්නේ නැහැ කියලා දැන්. කොහොමද? ගලේ ගැව්වම මැරෙන්නේ නැහැ. ඇයි? වයස තියෙනවනේ. ඒ නිසා යාළට නැති වීරයා මේ වැඩිහිටි මෑණිවරුන්ට ඇති වෙන්න ඕන. එයාලගේ වැරදි හොය ඉන්න එපා වැඩිහිටි අය. එයාල ඕන එකක් කරගද්දී දැන් අපිට අපි දැන් යන්න දැනට වැඩක් කරගන්න ඕනේ. එයාලගේ වැරදි ලොකු සයන්නාසේ හොයාගනි. මං හොයාගන්නම්. ඔයලා හොයන්න යන්න එපා. දැක්කොත් කිව්වට කමක් නැහැ මට. ඒත් අනුන්ගේ වැරදි කියන්න ගියා වෙන්නේ තමන්ගේ ಗುಣ නැති වෙන. ඒක පුළුවන් තරම් දැක්කත් නොදැක්කාසේ ඉන්න. මං කියලා දෙන සේනාසනෙට විපතක් කරනවා විතරක් මතක් කරගන්න. වැඩිහිටියන්ට කරදරයක් කරන විතර මතක් කරන්න. නැත්නම් යාළගේ අඩුපාඩු හොයන්න යන්න ඕනේ. කාගේවගේ පොඩි අය gider නැහැ මං කියන්නේ. කාගේවත් අඩුපාඩු හොයන්න යන්න ඕනේ නෑ. එසේ හොයන්න යාම භාග්‍යතුන් වහන්සේ පෙන්වන නිවනට බාධාව. එහෙනම් මේ දේශනාව පැහැදිලි දැන් මේ අයට මහා කාලුපාස මාතර මම මේ කිව්වේ වැඩිපුර විස්තරයක්. අට කතාවක් නැති එක මම මේ කිව්වේ. ඒ කියන්නේ කාම ආදීනව කියන කොටයි අර පුණ්‍යවන්තයාගේ පින මතුවේ. දැන් කාල කියලා හිටියා තවත් එක්කෙනෙක්. සිටු පුත්‍රේ ඒ අනාථ පින්ඩි සිටුතුමාගේ පුතා අවදාවත් බණක් අහන්නේ නැහැ. සාමාන්‍ය 20 ගණන් වල කොල්ලෝ බණ අහන්නේ නැහැනේ. ඔහොම ප්‍රීතිය විනෝදේ යාළුවොත් එක්ක රවුම් ගහ ඉන්න එකනේ කරන්නේ. ගෑනුලාය පස්සේ යනවා විහිළු කරන ඕනේ කරන්නේ. බණ හපන් කෝඩ අහනවද? අහන්නේ නැහැ. දැන් අපේ මහත්තයෙක් අවුරුදු 18ක ඉන්න 20ක දුවෙක් ඉන්නවලු ගෙදර. බණ දාලා දෙනවා අහන්නේ. TikTok නටනවා. TikTok නටන්න ආසයි. බණ අහන්න ආස මංකු මහත්තේ ජානව මේ කාලේ තියෙන හෝමෝන වල ප්‍රශ්නයක්. හෝමෝන ක්‍රියාවලි එහෙම අපි මෙයන් මහන් වුණාට මොකක් හරි කර්මයකට ඒ ළමයා පලි නෑනේ. අපිට එහෙම ඉතිලා අපි මහන් වුණාට නේද? එහෙනම් gederi ඉන්න ළමයාට මංකෝ පොඩි පොඩි කෑලිද මං එනවා මංකෝ TikTok එකේ මං දාන්නම් බන කෑලි පොඩ්ඩක් ටික ටික. ඒතර ඒකේ බලයිනේ ඒක යන ගමන් උඩට යනකොට හාමුදුරුවෝත් අහුවෙනවා. නැටුරුන් අතරේ හාමුදුරුවෝත් ඉන්නවා. බලයි හාමුදුරු නටනවත් දන්නේ නෑ. හාමුදුරු බන කියනවා. පොඩි කෑල්ල විනාඩියක් විතර එතකොට අහනවා. ඉතින් ඒ නිසා ඒක වෙන්න ඕනේ. යාළටත් මොකක් හරි වෙන්න ඕනේ. අහන්න. දැන් සැපින් ඉන්නවා ඔක තේරෙන්නේ නැහැ. පිළිකාවක් හැදෙන්න ඕන මොකක් හරි ගෙඩියක් එන්න ඕන කොහෙන් බඩකාරී කමන්නේ. ආව ගමන් අන්නේනවා. එතකන් අර වෙලා තියෙන ආස්වාද බහුල නිසා අයාලට හිතෙන්නේ නැහැ වහන්න ඕනද. ඕවාල මොකටද අප්පා බෝරින් වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. මොකද ජීවිතේ නිකන් කාලකණ්ණි කරගන්නවනේ. හැමදෙර දුක ගැනමනේ කියන්නේ. සැපක් ගැනවත් කියන්නේ. ඒ නිසා තරුණ අයට වෙනම බණක් කියනවා. එයාලට මේ දුක ගැන කියලා හරියන්නේ නැහැ. එයාලට කියන්න ඕනේ ආස්වාද සහිත දේශනාවක්. කොම් වුණත් මම මේ කියාගෙන ගියේ මොකද්ද මේ තරුණ වයසේදී හිතෙන්නේ අතහරින්න හිතෙන්නේ නැහැ. නමුත් බලන්න මේ පුණ්‍යවන්තයර හිතුණ අතහරින්. මෙයාගේ නම මාග. අතනක කාලෙ මොකද්ද එයා තරුණයි. එයා දැන් බණ අහන්නේ ආයක තමයි කියන්නේ. බණ අහන්න කැමති නැහැ. කිව්වා මං කහවණු 1000ක් දෙනවා ඔබ බණ ඇහුවොත්. කවුද කිව්වේ? අනේ පිටසර. මොකද එතකොට දුකයි මොකෝ නංගිලා අක්කල නංගිලා ටික සෝවා. එක නං කෙනෙක් සකදාගාමිත් වෙලා එපා. මේ තාත්ත සෝතාපන්නයි සුමනා දේවි සෝතාපන්නයි. හැබැයි කාල ඔහේ ඇවිදවිදි ඉන්නවා දැන්. කොහොමද එදා ගිහින් ධර්මශාලාවේ කොනක නිදාගෙන උදේ ඇවිල්ලා බත් කන්නක් කලින් කොහොමද දෙන්න සල්ලි? සල්ලි අරන් දැන් බත් කෑ. දෙවනි දවසේ තුම කල්පනා කරා මෙයා ඉතින් නිදාගෙන නෝයක් දන්නේ නැහැ නේ ගිහිල්ලා. බණපදය මතක තියන් ඉන්නේ කිව්වා. ඉතින් එදා බණ අහනකොට දැන් භාග්‍යතුන් වහන්සේ දැක මෙයා පත් මතක තියාගත්තුම දුවන් ඉන්නේ දැන්. දැන් අහන දුවනවා. සිකුවා බණ වැටහෙවා මතක නොසිටීවා අදිෂ්ඨානයක් කළා. දැන් මෙයාට වැටහෙනෝ කියන ධර්ම කරුණෝ මතක හිටින්නේ නැහැ. ඉතින් ඒ උදේ වෙනකොට සෝවාන් වුණා.
දැන්ඉතින් දුවන්නෙත් නෑ. භාග්‍යතුන් වහන්සේ පස්සෙන් හරි සංවරව වැඩි ගියා ගමන් කරලා. කිව්වා ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ වඩනවා, කිව්වා මේ සල්ලි එප දැ ලැජ්ජයිද බිම් බලන්න. මොකද බුදුරජාණන් වහන්සේ ඉස්සරහ නැහන්නේ. කිව්වා රජු සිටුතුමනි, දැන් රාජ්‍යයක් දුන්නත් මෙයා ගන්නෙ නෑ, රාජ්‍යයට වඩා උතුම් දේ පුතාට ලැබුණා. ඉතින් සෝතාපන්න ඵලය, ලෝකෙම රජ වෙනවටත් වඩා සෝතාපත්ති ඵලය උතුම් කියලා දේශනාව තියෙනවා. ඒ දේශනා කරේ දා තමා. ඒක අපිට හම්බ වෙනවා ඉස්සරහට තම්බේ. ඒතර බලන්න කොච්චර වටිනවද කියලා. යා ලැජ්ජ වුණානේ, පොට්ටු දාලා ගියේ කියන බණහන් නේ. අන්න ඒ වගේ මේ තරුණ කාලෙදී අරක වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අර බුද්ධ කාලේ හිටපු තරුණයන්ට වැටහුණේ ඇයි? එයාලා පෙරම් පුරාගෙන ආපු අය. එනම් මහා කාල සිටු පුත්‍රයාත් කිව්වා, ඒ බණ ඇහුවා, ඒක වැටහුණා ස්වාමීනි, මෙන්න මෙහෙම කිව්වා. මිහිරි හඬින් දැසුවේ බණත් කතාව අස, අයියෝ අප කරන්නේ මොනවාද? පරලෝ යන්නාහු තමන් වේශ විඳ දුකින් පෙළෙමින් මිරිකිමින් සැපයූ සියලු දේපල හැරදා යා යුතුය. මේ මොකද්ද මේ අපි මේ කරන්නේ? භෝගය, නෑදෑයෝ, කිසිම දෙයක් පරලෝ වෙන්නේ නැහැ. ඉතින් ගිහිකම් කිරීමෙන් ඵලය කුමක්ද? මම පැවිදි වෙමි කියලා හිතට හිතුණා. මට මේ කිසිවකින් වැඩක් ආන්න දැක්කන එපා වුණා. ගිහි ජීවිතයේ තියෙන එපා වුණා, පැවිද්ද ගැන කැමැත්ත ඇති වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. මිනිස්සු ටික ගියාට පස්සේ සාමාන්‍ය ඉතින් අනේ කතා කරන්න නම් කවුරුත් ගියාට පස්සේ ඉන්න ඕනේ. පොඩ්ඩක් පස්සටලා ඉඳලා කවුරුත් ගියාම ඇවිල්ලා වැඳලකෝ, ස්වාමීනි මා මේ බුදු සසුනේ පැවිදි වෙන්න කැමතියි කියලා. කැමති කර පැවිදි කරන්නේ කියලා. ඊපස්සේ ඇහුවා, අහන්න කවුරුනේ? මව්පියෝ ඉන්නවද? නෑ මව්පියෝ නෑ. එහෙනම් මතක් කරලා එන්න කෙනෙක්වත් ජීවතුන් අතර ඉන්නවද? ඒක ඉතින් අර සිරිතක් වශයෙන් නීතියක් නෙවෙයි. අර උන් ඒ මිනිස්සු බලන උන්නද මලාද නැද දන්නේ නැහැනේ. දැන් මෙහෙත් කට්ටිය ගැන බය වෙලා තිබුණේ, අර මේ හොලක් තිබුණේ. ගියා ගියාම භාවනාවට ආරංචියක්වත් නෑ. ඉතින් ඒකට අපි දැන් ඇමතුමක් දෙන විදුලි පණිවිඩයක් දාන්න පුළුවන්. මොකක් හරි දාන්න ඕන. මම හොඳින් ඉන්නවා භාවනා කරන. කෙටියෙන් කියන්න, වැඩිය කියන්න කිව්වොත් භාවනා කරන්නේ මොන කමටහනින්ද? බුදුගුණ මෛත්‍රී අසුබද? ඔය ඉන්න තැන මොනවද? කුටි තියෙනවද? කුටිවල කවුද ඉන්නේ? ඉන්න කට්ටිය රැස් පේන අයද? ඉන්න නැත්නම් කන් ඇහැ නැයිද? ඔක්කොම ටික අර ගෙදර ඉන්න කට්ටිය අපි අහන්න ගන්නට උපාසකම්. මට තරහක් යනවා. ඇයි තොපි ඔච්චර ඒවා මගෙන් අහන්නේ? බොල මම භාවනා කරනවා, වෙන මොකුත් කරන්නේ. එහෙම වෙනවා. ඒ නිසා වැඩි කතාවට ගියොත් එහෙම අපේ භාවනාවත් කැඩෙනවා. එනිසා කියන්නේ, ඌ මම මේ භාවනාවට යන ගමන් ඉන්නේ, දැන් සක්මන් කරන ගමන් ඉන්නේ, මේ පොඩි වෙලාවකට ලැබුණේ මම තියන්නම් එහෙනම් තෙරුවන් සරණයි කියලා කට් කළා දාන්න. අරේ තව ඒවා කතා කරනවා, අර කස්සෙත් කතා කරනවා, තෙරුවන් සරණයි කියද්දි කතා කරනවා. කවද්ද එන්නේ? දැන් මේනවද? අනේ විකාරනේ, ඒව වැඩක් නැහැ අපිට. අපි පැනගත්ත නම් ඕකනු ගැලවෙන්න ඕනේ. දැන් ඔය ඇමතුම් ගන්න වෙලා ප්‍රමාණවත් අපි අඩු කරන්න. දුව කෑවද, දූගේ දුව කෑවද, ඔක්කොම අහන්න ගියොත් එහෙම ආයෙ ඉතින් මහන වෙලා ඉන්න වෙන්නේ නම් නැහැ, යන්න වෙනවා. ඒ දූල පුතාල මොනබුරු මිනිබිරියෝ එයාලගේ විස්තර හොයන්න යන මම මේ වැඩිහිටියොන්ට කියන්නේ. ගියොත් මේක කරන්න බෑ. ඒක නිසා තමයි කට්ටියගේ තියෙන දුරකථන අයින් කරලා තියෙන්නේ. දෙන්නේ නැත්තේ ඔය සුදුසුකම් තියෙන එක්කෙනෙක් විතරක් දීලා තියෙනවා. මොකද මේ පරිපාලන කටයුතු වලට පහසු වෙනස විතරක්. ඒ කියන්නේ පණිවිඩ ලබා ගන්න කවුරු හරි හොරෙක් ආවොත්, පැහැර ගන්න කවුරු හරි ආවොත් අපි දැනගන්න එපා කවුද ආවි කියලා. ඒකට විතරයි. හොඳේ ඉතින් මේ කවුරුත් දැන් බලාපොරොත්තු වෙන්නේ අපිට දුරකථනයක් ඕනේ, අපිට ළමයින්ට කතා කරන්න ඕනේ. එහෙනම් යන්න. මේ ආපු ගමනින් තේරුමක් සතුරු සාමිචිත් කරා ඒවත් හොයාගෙන බතුත් කාලා නිකන් ඉන්න නම් ආවේ වැඩක් නැහැ. ඒ නිසා ආපු වැඩේ කරන්ඩ මේ ප්‍රයෝජනේ ගන්න. ළමයි අතෑරලා ඥාති අතෑරලා අපි ආවේ නිවන් දකින්නනේ. ළයි ළමයින්ට පිම්පිරෙන විදිහට අපි මේ වැඩ කටයුතු වල යෙදෙනවා. ළමයි එහෙන් අන්නකොට අපි මෙහෙන් අඬන්න ලෑස්ති නම් මටත් ලැජ්ජා. ගුරුවරයාට නින්දාව. ගුරුවරයාට සිද්ධ වෙන ඊට පස්සේ අඳුරු පිය දාන එක ලේන්ස් වර්ග. ඇයි දෙයියනේ මේ පැවිද්ද අඬනවනේ කියලා ළමයි දැක්ක තැන. අපිට පුළුවන් එයාලා අඬවලා හිනා වෙන්න. මොකද කරන්න ඕන? උඹලා අඬපල්ලා මන්නම් හිනා වෙ. මට එහෙම ඉහෙන් බහින රෝගයක් නෑ. මට දාණි ලැබෙනවා, මට ගිලම්පස ටික ලැබෙනවා, මට කුටිය තියෙනවා, මට භාවනා වැඩෙනවා. එච්චරයි. ඒ නිසා මේ කල්යාණ මිත්‍රයා කියනකෙනා දුර්ලභයි. ඒක ඕනතරම් අසත්පුරුෂය අපිට හම්බ වෙනවා. ගෙවල් ඉන්නේ අසත්පුරුෂය ටිකනේ. අපි අදන් යන්න බලන්නේ ඇයි අපි ඇවිල්ලා? ඉරිසියයි. අපි සතුටින් ඉන්නට උන් කැමති නෑ. උන් අදන් අපි එයාලගේ තත්ත්වර අපිත් දා. ඒකයි ඔය තටමන්නේ ඇවිල්ලා. එක එකව ගිය කිය. කුටියක් හදන්නම් කියයි. කරේ තියන් ඉන්නම් කියයි.
අරන් ගිය ගම ඔක්කොම කුටිත් නෑ, කරේ තියන් ඉන්නේ නෑ, බිමට දානවා, දාලා වැඩ ගන්න. එච්චරයි. ඒ නිසා මේ ලැබිච්ච ලාභය ගැන හිතන්න, නිතරම හිතන්න. නම් මේ කාල මහා කාල කුම් සිටු පුත්‍රයාට හිතුණා මම පැවිදි වෙන්න ඕන. මොනව නැතුවි? නෝනලා මට දෙන එක. මොකද නිකන් හිතන්න එපා, නිකන් සුළුපටු දෙන්නේ නෝනලම කියද්ද? අට දෙන එක. සිල්ලන්නේ අටක්. දැන් තරු පිට නොලුවෙන් ගෑනු අයගේ අටක් හිටිය දප්පයකට අපිට දෙන්නටත් එක තැන ඉන්න බෑනේ. එක කුටි දෙකක් හිටියොත් උදේට එනකොට එකෙක් මැරිලා. එක්කෙනෙක් මැරිලා බෙල්ල මෙරිකලා. රෑ. දෙන්නෙක් හිටියොත් මං කිව්. දැනට. ඒ කාලේ එක ගෙදර ඉඳලා තියෙනවා අට දෙනෙක්. කොහොම ඉඳලා තියෙන්නේ? අක්කා නංගි වාගේ, අයියා මල්ලි වාගේ අපි කියන්නේ ඒ වගේ. අක්කා නංගි වාගේ එක මෙහෙමයි. ගෑනු එක්කෙනයි පිරිමි අටයි හිතපු ගෙවල් නෑ හොඳ කොහෙවත් ලෝකෙම නෑම. ඒ නිසා ඔකට්ටි වැරදි දිිතා ගන්න එපා. අපිටත් බැරි දෙනම් අපි අටක් ගෙනත් තියාගන්න ගිහින් බෑ. එම ගෙනත් තියාගන්නයි දැන් ඉන්න ලංකාවේම ආරංචිත් වෙනවා. ඒ නීතියෙන් නෙවෙයි අයථා විදිහට. ඒකට කවදාරි එක මිනිහෙක් ගතිය මරුම් කරන්නත් වෙයි. දැන් මේක එහෙම කරන්නේ, මේ කියන්නේ නීත්‍යානුකූලව සමාජ සම්මතයට අනුව සිටුවරුන්ට තිබුණා 2, 4, 8 වශයෙන් 16 කට්ටියක් හිටියා. 16ක් හිටියා. දැන් මේ දවල් ඉන්දියාවේ 100 ගන්න ඔන්ලයින් එකේ. ඒත් මහල් නිවාසේ නෝන්ලට හදලා තියෙනවා. තට්ටුවෙන් තට්ටුවෙන් ඔන්ලයින්. ළමයි 100 ගන්නද්ද මම 100 යන ළමයි ඉන්න නෝන්ලා 40 ගණන් කරේ මතක නැහැ. ඔය බර ගන්න හිතා ගන්නවද? එක පොඩි මිනිහෙක්. අපිරිතනම් පුදුමයිනේ මේ ලෝක පුදුමයන්නේ මේක. එහෙම වෙන්න පුළුවන්ද? දැන් බලන්න සිටුවරුන්ගේ සිටුකම පෙන්නන්නේ භාර්යාව ප්‍රමාණය. භාර්යාව අටක් හිටිය ගැන යා මහා සිටුවරයෙක්. ඇයි ධනෙ නැත්තම් පුළුවන් අට දෙන්නට කන්න දෙන්න? බෑනේ. එක අතකින් සේවයක්. ඇයි? මේ ගෑනු අයට ගෙනලා කන්න බොන්න දීලා ඇඳුම් පැළඳුම් අරන් දීලා ඉන්නටුන් දීලා තියාගන්න එක පිනන්නේ. ඔව් නැත්තම් ඔය අනාථ වෙනවනේ අට දෙනෙක්. හොඳේ මතක තියාගන්න. තර ඒව තිබිච්ච කෙනෙක් මේ කියන්නේ මම මහාන වෙන්න ඕනේ කියලා. එහෙනම් ලේසි දෙයක්ද? පිනක් තියෙන්න ඕනේ නැද්ද? එහෙම හිතන්නත් මහා පාරමිතාවක් තියෙනවා. ඊට පස්සේ කොහොම මල්ලි කෙනෙක් ඉන්නයි කො. එහෙනම් ගිහලා මල්ලිට කියලා එන්නේ කො. දැන් වගේ ඉතින් අමාරු නෑ කියලා එන්න පුළුවන්. කිව්වට පස්සේ කො මල්ලි එහෙනම් අදින් පස්සේ මගේ දේපලත් බාර අරගෙන ඔයා වැඩ කරගෙන යන්නේ කො. මොකද්ද කිව්වේ? මුලින්ම ගිහලා කො මම මහාන වෙන්න යනවායි කො. ඔයා මගේ වැඩ ටික බලන්න කිව්වා. ඉතින් ඊට පස්සේ කිව්වා මට දැන් වැඩක් නැහැ, මේ මේ මහාන වෙන එක වැඩක් නැහැ. අයියේ ගෙදරින් නම් පින් කරමුක අපි. ඕන සාමාන්‍ය යෝජනාවක් නේ ඕන කෙනෙක්ගේ. ගෙදරින් නම් පින් කරන්න පුළුවන්. දැන් කියනවා ගෙදරින් නම් නිවන් දකින්න පුළුවන් කියලා. නිවන් දකින්නේ මරා ගන්න ගවල් මොන නිවන්ද? දැන් ඔය කියන කතන්දරේ වෙන්නේ නැහැ. බුද්ධ කාලේ උනේ ගෙදරින් නම් පුළුවන් කියලා පෙන්නන නෙවෙයි. ඒ කාලේ පින වැඩි බව. ගෙවල් වලදී මිනිසු නිවන් දැක්ක. ඒ තරම් ධාර්මිකයි සමාජය. දැන් බස් එකවත් නිවියන් ලියන්න බෑ. වලිදා ගන්නවා, නරා ගන්නවා. අතේ තියෙන ටෙලිෆෝන් එක අරන් දුවනවා. නිින්ද ගිය ගම අරන් දුවනවා. ඔව් අරන් යනවා. තව පැයකින් කෑලි ගලවනවා. අර හොයන්න බෑ. ගිය තැනක්වත් හොයන්න බෑ. අපෙත් ඒ උපාසක මහත්තයගේ බහිනකොට ඇද්දයිකු. කෑලිවත් නෑ. එහෙම එහෙම සමාජෙ කොහෙලා කියන සෝවානෙන්න පුළුවන් ගෙදරින්ද? මන් නම් දන්නේ නෑ. මට නම් හිතන්න බෑ. සෝවාන්තිය නිවිහැනල ඉන්නවත් පුළුවන් වේද කියලා. සමාධියක් පවත් ගන්න පුළුවන් ගෙදරක? බෑ. ඔක්කොම බඩු මුට්ටු ගෙදර ගෙනත් දිලා අන්න එහෙම කරොන්න ඒත් බෑනේ. ඒත් ඇලින් ගැටි. දැන් මේ තරක් කරන්නේ මොකටද? අර විසාකානාද මිනිස්සුන්ට මම මේ ආදර්ශ පාට අරගෙන මේ කට්ටිය මොකද තරක් කරන්නේ? මහණ වෙන්න අකමැත්තට. මට තේරෙන්නේ මම මහණ වෙච්ච කෙනා නිසා මට මේක පුදුමයක්ද කියලා. සමහර අය ඉන්න කිසිම කරදරයක් නැහැ. කසාද බදලත් නැහැ. ළමයි ඉන්නවා කියලා අහන්න එපා. බඳලා නැහැනේ. ළමයි කොවන්නේ නැහැ. වටේ පිටේ ළමයි ඉන්න පුළුවන්. නමුත් එයාට නැහැනේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අහනවා ඇයි මහණෙන? අනේ මහණේ අහන්න එපා. මොකද මහණෙන්න බෑ. මං කැමති නැහැ. කොහොමද බෑ? ආයි හව. එහෙත් බැරි. ඒ පිස්සු කතා කරනවා දන්නේ. එහෙම බෑ. මම මේ ගිහිව මැරෙන්න තමයි මම මේ අදිෂ්ඨානේ. මම පින් කරන පුළුවන් තරම් දන් දෙන්න. ඔයාලට උදව්වක් කරගෙන ඉන්න. හැබැයි මහණ වෙන කතා නම් කරන්න එපා හඳුරන. ඒ කියන්නේ ඒ තරම්ම අකමැති. ඒ තරම්ම අකමැති. ඒ කියන්නේ ඒ තරම්ම මේ ගිහි ජීවිතේට බැඳුණු මිනිස්සු ඉන්නවා. වැඩකුත් නැහැ ඔහේ ඉන්නවා. ගෙදරට නාකි වෙනවා. කසාද හරියන්නේ නැහැ. ඒත් කියන්නේ ඒත් කමන්න. යා තාම ඉතින් හින්දි ඉවි කොතනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින් වඩි ඉවි කෙදින්නක හෝ ඒන තුරා මග බලා ඉතින්. එහෙමයි කියන්නේ. දැන් එනකම් බලන් ඉන්නවා. කවදරියේ
ස්වාමීන් වහන්සේට ඔක තේරෙන්නේ නැහැ නේ කසාදයක් කියන එක වටිනකම කියලා මට දොස් කිව්වා. මංකෝ අපිට නම් ඉතින් ඕව වැඩක් නැහැ, මේ තේරුමක් නැහැ නේ ඉතින් උපාසකම්මා. නැහැ නේ එහෙම කියන්න එපා. කසාදයක් බැඳීම කියන්නේ නම්බුවක්. මොකද හතරියේදී බැඳත් හැටේදී බැඳන් නම්බුවත් බැඳ කියලා කියන්න පුළුවන්. බැඳලා ඉන්න කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්න තියෙනවා, දැන් බැඳලු. හරිද? ඊට පස්සේ අහනවලු කට්ටිය, දැන් භාවනාවට ගියාම කො ළමයි නැහැ. දැන් මේ උපාසකම්ම බණ භාවනාවට ගිහින් තියෙන. වෙන කෙනෙක් යානේ, එයා තමයි බැඳලා නැහැ. අරේ බැඳලා. ඊට පස්සේ කියද අහනු ඉවරයක්ම නැහැ. ළමයි නැහැ ඇත්තටම. ලැබිලා නැහැ කොහොම හරි. දැන් ඒ කට්ටිය කතා කරන්නේ උපාසකම්ම ලාච්චිලා, ඇයි පුතේ ළමයි නැත්තේ? ඉතින් මන් දන්නේ නැහැ ආච්චි එක. මම කොහොමද දන්නේ? අහනවා. ඊට පස්සේ අන්තිමට කරේ මොකද්ද? භාවනාවට එන එක නැවතු. ඇයි මේ ආච්චිලා ඉන්න දෙන්නේ නැහැ නේ? බඳින කන හවුල බඳින්නේ නැද්ද? ඊට පස්සේ බැන්දලු. හරිද? ඊට පස්සේ උපාසකම් වලට බලන් ඉන්න බැලු ළමයි නැති එක පාරන යාළු. ඊට පස්සේ තව මා අවුරුදු ගාණක් කරනකොට දැන් මේක ලොකු ගැටලුවක් මෙයාට. ඒ කියන්නේ ආච්චිලට ළමයි නැති එකනේ ප්‍රශ්නේ. කාට නැති එක? අර කෙල්ලට ළමයි නැත්තේ කියලා. ඊට පස්සේ එයා ඒ කියන්නේ භාවනාවට එන්නේ නැති කියන ළමයි. මම බලන අයිල ආච්චිල විතරක් කියන්නේ. ඇයි ඇවිල්ලා ඉන්න දෙන්නේ නැහැ? බැඳුම නැති කෙනෙක් ආව කසාද ජෝඩු කරන්න දෙනවා ආච්චිල ටික ඉඳලා වට වෙලා. අර බණ විවේකී ලැබෙන දවල් 12ට විතර අර වෙලාවේ අල්ල ගන්න අපිට අපේ පුතත් මෙමයි අපි ඉගෙන ගන්න තියෙන හොඳ ටික ගන්නවා. මේ කෙල්ලෙක් හොයන හොඳ බණ භාවනාවට කැමති කෙනෙක් ඉවරයි ඉතින්. ආයෙ එන්නේ නැහැ පැත්ත බලන්න. හිතන මේ ආච්චිලට වඩා හොඳයි ගෙදර ඉන්න එක කියලා අර ළමයි එන්නේ නැහැ. ඒක හේතුව. ඉතින් ඒ වගේ අතන වෙලා තියෙන දැන් ළමයි නැති එක නින්දාවක් කරගෙන ආච්චිල කතා කරනකොට ඒ දරුවාට මේ බණ භාවනාව පවා එපා වුණායි. ඒ නිසා මේ අවශ්‍ය දෙයද වෙන්නේ. නම් පැවිදි වෙනවා කියන්නේ කොච්චර ඇලර්ජික්ක ඉන්න පුළුවන්ද? ඒකයි මම යෝජනා කරේ. එක කතාවක් අනුවදී ඒක උපාසිකාව කවුද අපි කියන්න ඕනේ නැහැ. පලාතවත් කියන්න හොඳ නැහැ. නමුත් ඒක මට අත්දැකින් ලැබුණා. මට හැබැයි පුදුම එහෙම කෙනෙක් එහෙම හිතනකොට. මොකද අපි දන්නවා අපි කොච්චර සැපෙන්ද මේ සේනාසනයක ඉන්නේ කියන එක. අපිට හොඳට නිින්ද යනවා. අපිට කෑම දිරවනවා. කෑම ලැබෙනවා. ඒ කෑම විතර නෙවෙයි. හිතේ සනීපි හොඳටම තියෙනවා. මේ ටික ගන්න ඇයි මෙච්චර අකමැති? ඉතින් මේ කඹරන්නයි ඕන තවදුරට. තවදුරටත් කඹරලා සසරට කර්ම සකස් කරගෙන പ്രേත ලෝකාදියට යාමේ කැමැත්ත තමයි තාමත් තියෙන්නේ. ତොර පුළුවන් බලෙන් මේක කරන්න. බෑ. එනම් පින තියෙන්න ඕන. කොච්චර බාධක නැති වුණත් සමහරට හිතෙන්නේ නැත්තේ පින මදි නිසා. අපි බාධක ඔස්සේ හරි අපි මේ ආවේ පින තියෙන නිසා. දැන් පැවිදි වෙන නැ කියන්නේ බාධක දිවීමක් නේ. හැමදිස්සෙම මොකක් හරි බාල්දියක් පෙරලන්න බලාගෙන ඉන්නේ. දැන් මෙහි බාල්දි පෙරලීම එච්චර නුවන් දුරු නෑ මෙහි අයට. බාල්දි පෙරලනකොටම මහාන කරනවා. මොකද කරන්නේ? අද දවල් නම් බාල්දි පෙරලුව රැයට මහාන කරලා ඉවරයි. උදේ එනකොට නෑ. කොණ්ඩෙත් නෑ, තට්ටි විතරයි. ගවුම් නෑ, සාරිත් නෑ, මොන ඇති? සිවුරු විතරයි. දැන් එන ඥාති සර්ප්‍රයිස් වෙනවා. බුදුහාම අපි යනකොට ඉතියේ ගිහිව දැන් බලන්න මේ ගෑනු කෙනා මහාන වෙලා. ඒක ඉතින් ගුරුවරයාගේ කරුණාව. එහෙම නැත්තම් උස්සන් යනවා. එහෙම නැත්තම් දැන් පැවිදුණාම උස්සන් යන්න බෑනේ, අයිතියක් නැහැනේ. පැවිද්දෙක්ගේ අයිතිය තියෙන සාසනයට. අන්න ඒ නිසා ඒක සාදුකාරයෝ කට්ටිය අනුමෝදන් වෙන්න. මොකද එහෙම නොකරොත් වෙන්නේ විපතට වැටෙනවා. නිසා මේ gedara කට්ටිය දඟලන තරමට අපේ පින මතු වෙනවා. පින ඉක්මන් වෙනවානේ. විපාක වාරේ ඉක්මන් වෙනවා. ඒ වගේ අද්දකින් දෙක තුනක්ම දැන් මෙතන පේන්න තියෙන මට. ඒක අපි අනුමෝදන් වෙනවා, සතුට වෙනවා. මොකද අපි උපක්‍රමශීලීව මේ කරන දේවල් වලින් කවදාත් අපිට අහයාපතක් වෙලා නැහැ. දැන් මල්ලි කිව්ව අරක මොකද්ද කිව්වේ? පින් කරන් ඉන්න පුළුවන් නේ අයියේ. මොකටද මහාන වෙන්නේ? කෝ නෑ මේ 80,000 අනුව නම් මල්ලි gederi නම් ඔය වැඩේ කරන්න එක එකාන්තයෙන් පිරිසුදු මේ නිවන් මග යන්න බෑ gederi නම්. කිලිටි වෙනවා ඔක. ඒ නිසා මල්ලි මේව බලා ගන්නකො මම යනවා යන්න කියලා ගියා. පාරි අයියා කියන එක අහන්න නැත්තම් කැමදයක් කරන්නගෙන තරමට ධාර්මික මල්ල ඒ කාලේ ඉඳලා තියෙනවා. බල කළා නැහැ. කරුණු කියන මුලින් කියනවා ඉතින් මම වැඩක් නැහැ නේ මහන්ලා. ඊට වඩා හොඳ නේ gederi ඉන්නේ. එහෙම කියනවා. නමුත් අයියා දැඩිව කිව්වට පස්සේ මොකද කරේ මල්ලි? ආ අයියා කැමති දෙයක්? ඒ කරේ දේපල වලට ආසාමද නැත්තම් කල්යනා මිත්‍රෙක් වශයෙන්? ඊපස්සේ මල්ලි නිකන් හිටියේ නැහැ අයියා මහන උනාට පස්සේ. එයාත් මහන උනා. ඇයි? කවදාද අයියා සිවුරු ගලවගෙන gederi ගෙනියා. වෙනම කොන්නේ අයියාට තියෙන ආදරේට එයා මහන උනේ. හරිද? ඒ යා හිතන මේ අයියට එපා කරෝල කොයි වෙලාවරි ගෙදර එක්කගෙන යන්නත් ඇතුළට යන්න පුළුවන්.
පැවිදෙන් ටික දිනකට පසු මහා කාල තෙමේ උපසම්පදා ලබා බුදුරජාණන් වහන්සේට ගොස් රැඳ සසුනේ පැවිදි වූවන් විසින් පිළිපැදිය යුතු ධූර දෙක පිළිබඳ විමසෝ දෙකක් තියෙනවා එකුව. එකක් තමයි ග්‍රන්ථ ධූරය, අනිත් එක විදර්ශනා ධූරය. ඒතකොට ග්‍රන්ථ ධූරය කියන්නේ මේ තෙවලා බණ දහම් ඉගෙන ගන්න ඕනේ ත්‍රිපිටකේ. විදර්ශනා ධූරය කියන්නේ සෝසානිකාංග ආදී දූතාංග සමාදන් වෙලා කමඨහන් භාවනා කරන එක. දූතාංග 13ක් තියෙන කැමැතිය සමාදන් වෙලා විපස්සනා භාවනා, සමතිපස්සන දෙක මඩනවා, සමත මුලින් පස්සේ විපස්සනා. ඉතින් මේ සන්නාසෙත් අර මට විදර්ශනා ධූරේ හොඳයි කියලා කමඨහන් ඉගෙනගෙන භාග්‍යතුන් වහන්සේගෙන් සෝසානිකාංගේ විශේෂයෙන් සමාදන් වෙලා මහරෑ සොහොනේ වාසය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ගෙවල් වල මිනිස්සු නිදාගත්තට පස්සේ මහරෑ යනවා සොහොනට. සොහොන කොට දැන් සොහොන නැගෙන අමු සොහොනට. එලි පිට තමයි මිනි දාලා තියෙන්නේ. මිනි පුච්චනෝ තියෙනවා එතන සාමාන්‍ය. දැන් තින කනත්තකට ගියොත් එච්චරම තේරෙන්නේ නැහැ. ඕක මොකද සොහොන් කොත් නේ තියෙන්නේ. අර වෙයි කොත් නෙවෙයි තියෙන්නේ මල සිරුරම තියෙනවා. එතන ඉඳගෙන සක්මණක් හදාගෙන පරියංක භාවනාවට හොඳ ආසනයක් හදාගෙන දැන් වාසය කරන්න රැට කොහෙද? ඉසන්නස් සොහොන. ඉතින් මිනිස්සු එන්න කලින් නැගිටින්න කලින් ආයි මේ විහාරෙට විහාරෙත් කුටියක් තියෙනවා, සොහොනෙත් කුටියක්. කුටියක ලොකු කුටියක් නෙවෙයි, අර ඉටි කොළ ගාලා වගේ පොඩි තදා ගන්න ගත්ත කුටිය කියන්නේ. ඒ කාලි කියන සොහොන් පාලයාගේ දුවෙක් ඉන්න. එයාගේ නම මොකද්ද? කාලි. ඒ කියන්නේ සොහොන් බාරකරුගේ දුව. එයාත් වැඩ කරන්නේ සොහොනේ. එයා මොකද කරන්නේ? ගේන මලමිනි බාරගෙන ඒ කට්ටි ගෙනත් දෙන ওই දරවලින් ගිනි අවුලවල පුච්චන්නේ යා. පිච්චිලා නැත්තම් කකුල් දෙකට කඩලා පුච්චන්නේ කවුද? කාලි. කාලි කියනකොට තේරුම් ගන්න ඕනේ මෙයා කළුයි කියන එක. මේ ගෑනු ළමයා ඒ නම හැදලා තියෙන්නේ මොකද? කාලි කියන්නේ සාමාන්‍ය ඕන කෙනෙක්ට කාලි කියන්නේ කළු නම්. කළු අයට තමයි කාලි කියන්නේ. දැන් රස්සාවේ හැටියට කොහොමත් කළු වෙන්න එපේ. නේද? කැටි දැටි කෙනෙක් වෙන්න ඕන, ගෑනු කෙනෙක් වුණා නැත්නම් මිනිසුන්ගේ මිනි පුච්චන් ලේසි නෑ ගෑනු කෙනෙක්ට. කරලා තියෙනවා. කල්පනා කරා මෙතන කවුරු රැට ඉන්නවා. සෙවිල්ලෙන් ඉන්න ඕනේ කියලා බලනකොට රෑ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙතන රැට ඉන්නේ කියලා හව හම්බුණාට පස්සේ. පස්සේ උන්වහන්සේ කෝ උපාසිකවනේ, "ඔව් මම තමයි ඉන්නේ" කිව්වා. ඊටස්සේ කිව්වා, "මෙහි ඉන්නව නම් ස්වාමීන් වහන්සේ පරිස්සමෙන් ඉන්න ඕනේ" කිව්වා. "තමන් සෝහනේ වසන බව සෝහන් පල්ලටයි විහාරයේ මහතෙරුන් වහන්සේටයි ගම්මුලා දෑනියට දන්වන්න." ඒ කියන්නේ ග්‍රාමසේවකට කියන්න, ගමේ ප්‍රධානියාට, විහාරයේ නායක හාමුදුරුවන්ට සහ සෝහනේ නායකයාට. කවුද? සෝහන් පල්ලා. ඊළඟ හොරු මිනිසුන් ලුහුබඳින විට හොරකම් කළ බඩු සෝහනේ දාලා යනවා. උතුරු බහස ඉන්න බව දන්නේ නැත්නම් ගම්මුලා දෑනිය හොරකම් වලට අහු වෙන්නත් ඉඩ තියෙන නිසා කියන්න කිව්වා. එතකොට එහෙම කියලා ඒ වගේ මස්මාළු කන්නේ නැතුව එන්න කිව්වා සොහනට එනකොට. මස්මාළු කන්නේ නැතුව යන්න. මොකද අමනුෂ්‍යයන්ට ඒව ප්‍රියයි. රැඟට එනවා. ඒ පිටිවලින් හදපු කැවිලි, කැවුම් අතිරස වගේ જાති. කොකිස් කොකිස් වගේ තෙල් තෙල් කෑම් කාලා එන්න එපයි කිව්වා. අන්න රැවටිලි කුහකකම් කපටිකම් වලින් වෙන් වෙන්න ඕනේ. කපටිකම් කරන්න එපයි කිව්වා. වීර්‍ය ඇති වෙන්න ඕනේ කිව්වා. අලසෙක් නොවිය යුතුයි කිව්වා. දවල් නොනිදන්නෙක් වෙන්න ඕනේ. ඔය ගොඩක් කියලා දුන්නේ කවුද මේ? කාලි කියලා දුන්නේ. සියලු දෙනා නිදාගත්තට පස්සේ වන විහාරයෙන් සෝනට එන්න. කවුරුත් අවදි වෙන්න කලින් යන්නත් ඕන. මෙන්න මේ විදිහට කටයුතු කරොත් ඔබ වහන්සේට මහානදම් පුරා ගන්න, ඒ කියන්නේ රහත් වෙන්න පුළුවන් කිව්වා. බලන්න සෝම් පාලිය පව කල්යාණ මිත්‍රය. බණන කියලා තියෙනවා. ඉතින් මිනිස්සු මලසිරුරුගෙන මෙහි ගෙනා කල්ලි මම මේ මලසිරුරු කම්බිලි වලින් කුළුගෙවල් සාදා එහි නංවා සුවඳ මල් ආදී සත්කාර කොට දවන්නේමි. එසේ කරන් නොහැකි විට කුඩා දර්සයක් සාදා එය දල්වා උලෙන් එළියට ඇද පොරවෙන් කොටා කපා කුඩා කුඩා ගැලිවලට කපා ගින්නේ දා දවන්නේමි කිව්වා. ඒට මහා කාලතර මෙහෙම කිව්වා, "හොඳයි උපාසිකාවනි, ඔබ කිව් විදිහට කරන්නම්කෝ. යම් දිනක මලසිරුරක් ගෙනාවොත් මට පෙන්වන්නේ" කියලා විහාරයට වැඩියා. එයාගෙන් උදව්වකුත් ඉල්ලගත්තා. මොකද ඉල්ලුවේ? තරුණ මලසිරුරක්, ඒක විශේෂ ස්ත්‍රී සිරුරක් ගෙනාවත් පෙන්වන්නේ තමයි කියලා තියෙන්නේ. ඉතින් එහෙම සතුටින් මහානදම් පුරනවා මහා කාලතරුණාසේ. දැන් කවුද මල්ලිගෙනම? චූල කාලේ. එයා ඉතින් මහානදම් පුරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? භාවනා කරන්නේ නැහැ. නිතර ගෙදර ගැන හිතේද, නෝන්ලා ගැන හිතේද, ළමයි ගැන හිතේද ඉන්න. මගේ අයියා කරන්නේ ඉතා වැරණු වැඩ කිසිතනවා. ඒ කියන්නේ අයියා නම් මහා මාරු වැඩක් සෝනෙත් ඉන්න මට නම් බෑ.
මන්න දානි වලනද නිදාගන්න දවසම. එයාගේ හුසීත හීන වීර්ය ඔක්කොම තියෙනාට. මේ අතර හදිසි ලෙඩකින් කලුඩිය කළ ස්ත්‍රියකගේ නොමැල වුණු මලසිරුඩ නෑදෑ හිත මිතුරන් දරපොල් කටු තෙල්ල රෙදි ආදියගෙන රැගෙන සවස සොහොනට ගෙන උත් සොහොන් ගොව්ව දුවට මේ මලසිරුර දවන්නයි කියා බාරකොට ඒ පිණිස කුලියක් දීලා ගියහ. ගෙන යාල බඩු ගෙන ආවනවද? පොල් කටු, දර, රෙදි, තෙල් ඔක්කොම අරන් ඇවිල්ලා මලුත් ගෙනත් දීලා අර කාලෙට කිව්වා අපිට වෙලා මදි, ඔයාම දවන්න කිව්වා කියලා සල්ලිත් දීලා ගියා. ඒ කාලයේ සිරුරේ උතා තිබු රෙද්දිවත් කොට එවෙලේ මලබැබි වෙනස් නොවීගේ සිරුර බලා මේ ස්වාමින් වහන්සේට පෙන්වන්න සුදුසු අරමුණකි කියලා හිතුවා. සාරණස් වැඩියම වෙනදලා කිව්වා හොඳ අරමුණක් ලැබී තිබේ බලන්න වඩින්නේ කිව්වා. බලන්න කාලිගේ උදව්වනේ, යා මේ උදව් කරන නිසා තමයි මේ සාරණස් අද රහත් වෙන්නේ මේ දේශනාවට අනුව. උන්නාසේ වහාගොස් උතා තිබු රෙද්දිවත් කරවා පතුලේ පටන් කෙස් දක්වා බලන්න පටන් ගත්තා. මේ රූපය තදින් පිනා ගිය එකක් එසේම රන්වන් පැහැති සිතට ගෙන ගින්නේ බහා ගිනි දැල් වූ පසු කියන්නේ කියලා කිව්වා. දැන් දැන් බැලුවට මේක වැටහෙන්නේ නැහැ. මොකද ලස්සන වැඩි, රන්වන් පැහැති, බොහොම ප්‍රභාස්වරයි, ලස්සන ශරීරයක්. සර් දැන් බලලට නැහැ කාලි, මේක මට කියන්න උඹ ගිනි දානකොට කියාව කියපා කියලා ගියා. ඊට මෙයන් ගිනි දාන්න පටන් ගත්තා. මලසිරුරේ ගිනි දැල් වැදුණුත් දැන් කබර දෙනකගේ සිරුරු පැහැ ගෙන තිබුණේය. පා තුන හතරට නැවී ගියේය. ගින්නට නැමිලා යන කකුල්. ඉතින් මේ විදියට අත් වකුඩු විය නළලේ හැම ගැලවි තිබුණේ. ගැලුණා සුදු පාට අම්මතු වෙනවා. මේ මලසිරුර බලා තමන් වසන තැනට කිස්තිවර තෙමේ. දැන් මේ සිරුර කිසිවෙකුටවත් සිත් ගන්නෙ නෙවෙයි. කලින් ලස්සන රන්වන් පැහැති, දැන් කබර පාටයි. නැමිලා ගිහිල්ලා ඒකාන්තයෙන් සංස්කාර ධර්මය සදාකල්ලි නොපවතින්නේය. ඉපිද නැසෙන සුළුය. සංස්කාරයෝ ඉපද නැසෙන සුළුය. ඉපද නැසෙන සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම සැප වේ. ඕක දන්නවනේ කවුරුත්. අනිච්චාවත සංකාර උප්පාද වය ධම්මිනු උපජ්ජිත්වා නිරුච්ඡන්ති තේ සංූප සමෝගෙන විපස්සනා වඩලා සිව්පිරි සිඹියා සහිතවම මහරහත් භාවයට පත් වුණා. කවුද උදව් කරේ? කාලි. කාලි කාලි තමයි උදව් කරේ. ගෑනු ළමයිගේ සිරුර යානේ පෙන්නුවේ. ඒක බලලා ප්‍රෙස් ප්‍රිය මේ මනාප රාග චේතනා නෙවෙයි පහළ කරගත්තේ. අර පිච්චන කොට ඇති වෙච්ච ඇත්ත කතා. අනිත්‍ය බව. ලස්සනට තිබුණ රූපේ තව මොහොතකින් ගින්නට දැම්මම කබරහමක් වගේ වුණා. කැත වුණානේ. ඉතින් උන්වහන්සේ රහත් වෙන ලැබුණා. හැබැයි චූල කාල හාමුදුරුවෝ රහත් උනේ. එයා රහත් වෙන තව ටීකින්. ඒක පස්සේ අපි අහගමු. දැම්මනේ. එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග සැරිසරන්නේ සේතව්‍යනුවර ගමට ගිහින්. අර දෙන්නමගේ ගම සේතව්‍යනුවර. අට්ටේරියා වනේ වැඩ සිටියේ. භාග්‍යවතුන් වහන්සේ සේතව්‍යනුවරට වැඩම කළයි කියලා චූල කාලගේ භාර්යාවන්ට ආරංචි වුණා. දෙන්නේ කිටිය භාර්යාව. දෙන්නටම ආරංචි වුණා. අද අපගේ ස්වාමියා සිවුරු හරවා ගනිමු කියලා දෙන්න කතා කරගත්තා දෙන්නත් එක්ක. ඉතින් එහෙම කතා කරාම පසුදා දානෙට මහා සංඝරත්නෙට භාග්‍යතුන් වහන්සේ ගෙදරට වඩින්න කියලා ආරාධනාවකුත් කළා. චේතනා මොකද්ද? දාන දෙන එක නෙවෙයි සිවුරු ගලව ගන්න. ඉතින් දානෙට ආරාධනා කරපු අලුත් ගෙවල් වලට පුරුදු නැති නිසා කලින් දවසේ හවස භික්ෂුවක් යවන්න ඕනේ. ඉතින් අසුම් පනවන්න අර අදාළ කෙනාම යව්වා. කවුද? චූල කාල හාමුදුරුවම යව්වා. මොකද යවන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආසනේ මැද පනවලා දෙපැත්තේ අගසව් දෙනමත් එතනින් පස්සේ මහා ශ්‍රාවකයෝ පනවන්න ඕනේ. ඉතින් දකුණු පසින් සැරියුත් ස්වාමීන් වහන්සේ, වම් පසින් මුගලන් ස්වාමීන් වහන්සේ. ඉතින් මේ විදිහට දෙපසට දෙපැත්තට යන්නයි ආසන පනවලා තියෙන්නේ ඒ කාලේ. ඉතින් ඒක කියලා දෙන්න කවුද ගියේ? චූල කාල ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මහා තෙරුන් වහන්සේට උසාසුනුත් නවක පැවිද්දන්ට මිටි අසුන්නේ එහෙම හදන්න ඕනේ. ඉතින් එහෙම කියලා දෙනවා. දැන් කවුද කියලා දෙන්නේ? චූල කාල තෙරුන් කියලා දෙනවා. කිව්වා ඔහොම දැන් මේක කියනකොට කියන විදිහට නේ නෝන්ලා කරන්නේ. පොඩි පොඩි පුටු තියන්නවද දැන් ලොකු පුටු ගෙනත් තියනවා. ලොකු පුටු තියන්නද දැනගෙනම කරනවා. පොඩි පුටු ගිහින් තියන. මැදර පුටු පොඩි පුටු තියන කොනට ලොකු වේව තියන. මේ ගෑ මෙහෙම නෙවෙයි යන්නේ කරන්නේ. මෙහෙම කරන්න කියලා මෙයා කියනවා. කියනකොට මෙයා අහනවා. ආ ඔයා මොකද මේ කියන්නේ කී කියව අපිට. ඉතින් වාමන පණව ගන්න පාසුන්. අනිත් එක තමයි ඔයා අපි කාගෙන් අහලාද මහනුනේ? අපෙන් ඇහුවද?
ගෙදර යන්න බලන් ඉන්න කට්ටි පරිස්සමද? ගියා මහ ඔයා කාගෙන් ආලද? මහණුණේක අපි ඔයා මහණ කළේ කවුද කියලා තාම ඔය පන්තිට. ඒ මත් තා යන්නේ මම දන්නේ. කොයි අසර දෙවිච කොණ්ඩේ? ඈ කෝ රැවුල? අම්මලගෙන් අම්මලගෙන් අහන්නේ රැවුල කෝ කියලා අපෙන් තමයි. හොඳයි. කෝ කොණ්ඩේ කෝ රැවුල? අපිට කන්න අඳිනේ කවුද? පොලිසියෙන්ද? ඒ මත් තා මේ දරුව කාගේද? මේ දරුව වෙන කවුරු බලාගන්නේ? ඇත්තටම සල්ලි තියෙනවා. නමුත් අර කියන විදියට ලැජ්ජ කරනවා. මොකෝ මෙහෙ ආවේ? ඇයි කවුරු මතක් කරේ? ඇයි දැන් ආවේ ඇයි? නේ? ගිය තැන ගින්න එපැයි. අර ඇනුම් පද හරියට දැන් ගෑනුවයි ඕ කියනවනේ. ඉතින් නෝන්ලා දෙන්න දෙපැත්ත ඉඳන් දැන් කියන කාට? චූල කාලට ඉතින් කලන්තේ වගේ දැන්. ඒව කියලා නිකන් හිටියේ නෑ. බලෙන්ම හොඳට බැනලා පොරෝගෙනට සිවුරු අඳනේ ගලවල පැත්තකට දැන්. අඳනේ ගැලෙව්. සිවුරු විතර මේ ගලවනකොට නිකන් නෙවෙයි ඉතින් හරමක් අඳවන්නේ නැති අපි දන්නේ නෑ. ඒව තිත් කියලා තියෙන හොට්ටු දාලා ඒව දන්නේ නෑ අපි. ඒකේ තියෙන තියෙන බලන් තිබුණ කොහොමද ගැලවෙන්නේ කියලා. අර ගිහි ඇඳුමක් අඳවල මල් වඩමක් ඉසේ තිබුවා. ඒ කියන්නේ මල් වලින් හදපු අර එකක් ඔළුව වැහෙන්න තට්ටෙනේ. තට්ටෙ වැහෙන්න මල් වලින් හැදුවා එකක්. හදලා ඒ මල් වඩම ඔළුවට මෙන්න මෙහෙම දැම්මා තොප්පියක් උඩ දාලා. දැන් කිව්ව ගිහිල්ලා එහෙනම් භාග්‍යතුන් වහන්සේ වඩම් වගේ මෙයාට කිසි ලැජ්ජාවක් නැහැ. මොකද මටත් යන්න බැරුණේ මම හිටී. හොඳයි ඒකත් වෙච්ච එක කියලා ගියා. ගිහිල්ලා ඉතින් මහා සංඝරත්නේ වඩම් මං එන්න ගියා. ඒ කියන්නේ අලුත පැවිදිච්චාට සිවුරු හැරලා යන්න ලැජ්ජ නැහැලු සාමාන්‍යික නියතයක්. ඒ කියන්නේ අලුතෙන් මහානච්ච ගමන්නේ. ගොඩක් කල්ලිට යමු ප්‍රසිද්ධ වෙන්නේ. දැන් චිර ප්‍රසිද්ධ කෙනෙක් යනකොට ටිකක් අමාරුයි. නමුත් ඒක එසේ වෙතත් මෙයා කොහොම හිටියේ? ගෙදර යන්න බලම්ම නීටි. ආනි මොන වෙනවද කියලා ගියා ඉතින්. ඉතින් අර නෝනලා අඳපු ඇඳුම් පිටිම ගියා. ඔළුවේ මලුත් ගහගෙන ගියා. කන්දකෙත් මල් ගහලා ලස්සනට සරසල යව්වා. ගෙදර වැඩියා. හරිද? දානෙත් දුන්නා. බස්ස දැන් මහා කාල තෙරුවන්ගේ බාරය 8 දිනක් කියනවනේ. 8 දින කල්පනා කරා නංගිල කරපු වැඩේ නම් හපං කාදු. හොඳ වැඩේ කළේ. ඒක මිනිස්සුන්ට අර නොකිය මහන්නවට. ඒ නිසා අපිත් දැන් අපේ මිනිස්සුව ගෙදරට ගෙන්න ගන්න ඕනේ කොහොම හරි. දැන් නංගිල වැඩේ කරගත්තා. දැන් අපි තමයි වැඩේ හෙට වැඩේ කරගමු කියලා ආන වගේම ආරාධනා මොකද කරේ? කරාද නැද්ද? කළා. හැබැයි හිතන් හිටියා වගේ ආසන පනවන්න මහා කාල තෙරුන් නෙව්වේ නැහැ. කවුද යව්වේ? වෙන නමක් යව්වා. ඊට පස්සේ දැන් ඉතින් වැඩේ වැරදුනානේ. නංගිලට නම් වැඩේ හරි ගියා. හවසම කරගන්න කලින්ම කරගත්තා. දැන් මෙතන අපිට එව්වේ නැහැ. දාන්නට වැඩියනේ. දැන් ඉතින් භාග්‍යතුන් වහන්සේ වර වැඳලා කිව්වා ස්වාමීන් අපිට අනුමෝදනා බලන්න අපේ ස්වාමීන් වහන්සේගේ මහන්න ඕනේ කිව්වා. කවුද අපේ ස්වාමීන්? මහා කාලතරුන්ගේ මහන්න. දැන් දානිවරු නම් බණක් කියනවනේ. ඉතින් සාමාන්‍ය විනය ක්‍රමේ නම් එහෙම තනියෙන් බණ කියන්න අවතින් නැහැ. කවුරු හරි දාන ශාලාවක බණ කියනවා නම් ගමක තව දෙනමක්වත් වැඩ ඉන්න ඕන. මොකද මේ යන තිරුන් වහන්සේ භික්ෂුව හෝ භික්ෂුණිය ආරක්ෂා ඇතුව වඩම්ම යන්න ඕන. තනියෙන් ගියොත් මග දිස්සුවොත් හොයා ගන්නවා තාගියතක්වත් බැරි වෙන නිසා ඒක විනයම තියෙනවා තනි කරන්න එපැයි බණ කියන කෙනා. මෙහෙ බය වෙන්න එපා. මේ ආරන්නේ මෙහෙ තනි වෙන්නේ කොහොම? මේ කියන්නේ ගල් දුව ආරන්නේ වගේ ටිකක් දුරින් දාන ශාලාව පිහිටා තියෙන තැන්. පිණ්ඩපාති ගිහිල්ලා වෙනම අරන් එන්න ඕනේ එකට ගියා. ඉතින් එහෙම තියෙන වෙලාවේ දැන් මොකද වුනේ? මහා කාල දරුන් නැවැත්තුවා බණ කියන්න. ඉතින් ස්වයංනදල විහාරය කියලා කියනවා. දැන් බලන්නකො ඊයේනේ මල්ලි සිව්ව ඇති. අද භාග්‍යතුන් වහන්සේක දන්නේ නැහැ වගේ අර අයියෝ තියලා තනිය. මොනවයි මොනව වේද දන්නේ නැහැ. ඊට පස්සේ ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්න එපා. මේ චූල කාලය හා සමකොට හිතන්න එපා මහා කාලයව. මහා කාල කියන්නේ සීමසේ කනේ. දැන් ඕන රහත් බව කියන දා කවුරුත් දන්නේ නැහැ. මහා කාල දරුවන් කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. එයා හොල්ලන්න කාටවත් බෑ කියලා ලස්සන ගාථා දෙකක් කිව්වා. ඒක තමයි අපි මාතෘකා කරේ. ඒක මෙහෙ කී කියනලා හරේ බණ යනවද? බණ කිව්වෙත් නෑ ළඟට ආවා. කවුද? නෝන් 8 දෙනෙක් වට කරා. වට කරේ මොකද? සිවුරු ගලවා. අත තියන්න කලින් උන්වහන්සේ අහසට පැන නැංගා. වහලත් ගලවගෙන ආවා දෙවුර මේ සේතා වෙනුවර තියෙන ඇටේරියා වලින් හිටිය කිව්වේ නේද? දෙතෙන්ට වැඩියා. වඳින කොට ගාථා දෙක ඉවර වුණේ. මොකද ගාත දෙක? සුබානු පස්සින් විහරන්තන්. හැමදේම සුබයි කියල බලනු. ඉන්ද්‍රියේස් වසං උතන් ඇස කණනාසේ අසංවරයි.
වෝජරම්මිච මත්තඤ්ඤෝ අමත්තඤ්ඤෝ. කෑමේ ප්‍රමණ දන්නේ ඔහේ කනවා. කවුරු ගැන මේ කියන්නේ? චූල කාලය ගැන කියන්නේ. එයා හිටියේ එහෙමයි කනවා හොඳට. හොඳට නිදනවා. හොඳට කාමයන් පිළිබඳ සීකර කර ඉන්නවා. වෙන බණ භාවනාව. තංවේ පසහති මාරෝ කුසීතං හීන වීරියං. කම්මැලි වීරය නෑ. තංවේ පසහති මාරෝ වාතෝ රුක්ඛංව දුබ්බලං. එයාව මාරයා වසඟ කර ගන්නවා, යටපත් කරන හරියට හුලඟක් එද්දී දිරපු ගහක් කඩාගෙන වැටෙන. ඒක එයා ගෙදර ගියේ. දෙවැනි එකෙන් කියනවා මහා කාල තෙරුන්ට ප්‍රශංසා කරමින්. උන්වහන්සේ අසුභානුපස්සින් සෝහණ ඉඳගෙන අසුභය වැඩුවා. ඉන්ද්‍රියසු සුසංගතං. ඇස කරණාසෙන් කෙලෙස්ෙන්න දුන්නේ නෑ, සංවර කළා. ඒ කියන්නේ ස්පියන් ඉන්නවා කියන එක නෙවෙයි හොඳේ, වැරද ගන්න එපා. රූප බලනවා සිහියෙන්. අසිහියෙන් බලන එක තමයි අසංවරය කියන්නේ. සිහියෙන් බලනවා. මේක තියෙන ස්වභාවය අනිත්‍ය බව දෙක දෙක එයා බලනවා. බලන්න තහනම් නැහැ හොඳේ. බලලා කෙලෙසෙන්නේ හොඳ නැත්තේ. අහන්න තහනම් නැහැ, කෙලෙසෙන්න බැරි. ඉන්ද්‍රිය සංවරය කියන්නේ උතර තෝර ගන්න එපා. කන් වල ඩැබ ගසා ගැනීම, ඇස් පියා ගැනීම නෙවෙයි. පහස ලබන්නේ නැති එක නෙවෙයි. ඒක ලබලා එකට වසඟ වෙන්නේ. ඒකේ තියෙන ආදීන දකින්න දන්න තමන්. ඒක අනිත්‍ය බව දකින්න දන්න. එයා සංවරයි. එතකොට ඉන්ද්‍රිය අසංවර. දැන් අපි දැන් හිතල පහසක් ලැබුණේ, බලෙන් පහසක් ලැබෙන කොහෙන් ආවිල්ල? ඇඟේ වදින මොකක් හරි. මොකද කරන්නේ? ආ මේක හොදනවද කියලා පෑ ගන්න? නෑ, අවශ්‍ය නෑ. වැදුණා ඉවරයි. ස්පර්ශයක් වුණා, අනිත්‍ය වුණා. ඔන්න ඔහොම හිතනවනම් මේ ලෝකේ ඉන්න පුළුවන් පය ගාලා. නැත්තම් ඉතින් බ්‍රහ්ම ලෝකේ තමයි යන්න වෙන්නේ. ඇයි ඉතින් මේක ඉන්න වෙන්නේ නැහැ? නැත්තම් බස් එකක් වචන්න බෑනේ. තවනේ ගඳක් එන්න බෑ, සුවඳක් එන්න බෑ, ළඟින් යන්න බෑ. එහෙම මේ බය ඉන්න බෑ. ඒක ලෝකෙට බැහැලා ජීවත් වෙනකොට අපිට තේරෙන්න ඕන මේ අරමුණු එනවා. මේව ග්‍රහණය කරගෙන ඉන්නකොට තමයි ප්‍රශ්නේ. ඒතන ඒව සිද්ධ වුණා, සිද්ධියක් විතර ඉවරයි. ආයෙක හිතේ තින්න ඕනද? නෑ. ආයෙ වුණොත් ඒතෝ ඒකේ තොර බලමු. දැන් වෙච්ච ටික ඉවරනේ. අලුත් එකක් වෙනවනම් ඒක ඉතාලට. අන්න එහෙම පුදුම විදි අවබෝධකින් මේ ඉන්ද්‍රිය සංවරය කියන එකේ තේරුම් ගන්න ඕන අපි. නැතුව හිතන ඉන්ද්‍රිය සංවරය වනාහි අටහෙළු ඇස්සතු යන්න ඕනේ. බල්ලෙක්වක් පේන්නේ නැහැ, හරකෙක්වක් පේන්නේ නැහැ, ඌරෙක්වක් පේන්නේ නැහැ, අලියෙක්වක් පේන්නේ නැහැ. ඇයිද එන්නේ මේ ගෑනු ගැන පාර යන්නේ බිම්බලාගෙනම? ඇයි යටහෙළු ඇස් කියලා කිව්වේ? ඇස් දෙක යට දාගෙන යන්නේ. ගිහිල්ලා හැප්පෙන අලියගේ බඩේ. අලිය පෑ පෑනලා දුවන ගෑණිය කියලා බඩේක් වුණා. බය වෙලා. දැන් එහෙම වෙනවනේ හිටපුවා. දැන් හිටපුවා දන්නේ නැහනේ. රදාලි අලිය දවල්ට ඉන්න පාර මැද්දේ අපි යනවා බිම්බලා. ඒක නෙවෙයි ඉන්ද්‍රිය සංවරය, ඒක මෝඩකම. නිසා හොඳට වටපිට බල බල යනවනේ මේ වගේ කැලේක යනවනම්. ඔය ගාලු පාරේ හැම ගමනක් යනවනම් කොහොමත් කෙලින් බලන් යන්න ඕන. කියන්න බෑනේ කොයි වෙලාවේ වාහනයක් අපි වට කරන්නේ. දැන් බල්ලෙක් කරේකට බලන්න දුවන්න බලන් යන්න එපා. බල්ලා එනකොට හොඳ නැත්නම් අපිත් කලින්ම දුවන්න ඕන. කලින් දිව්ව බල්ලට කලින් අපිට දුවා ගන්න පුළුවන් වෙයි. ගියලා ගහ කඩන් ගන්න තියෙනවා, ගහට හරි නගින්න ඕන. කාගෙන් බේරෙන්නේ? බල්ලගෙන්. මොකද පිස්සු බල්ල ගෑවොත් අපිට පිස්සු බල්ල රෝගේ අහලා තියෙ. පිස්සු බල්ල රෝගේ හැදුනම නේද බල්ලෙක් වගේ බුර බුර ඉන්නවා. ඔව්. ඊට පස්සේ මැරෙනවා. වැඩි කල් යන්නේ වතුර ගෑවෙන්න. ඕක කරගන්න ඕනේ බල්ලට කියලා කවාගෙන. ඒ නිසා බලාගෙන ගියොත් කලින් බේරෙන්න දුවන්න හරි පුළුවන්. දැන් පිස්සු බල්ලන්ට නම් පොළු වලින් ගහලා බේරෙන්න බෑ. ඒ නිසා මොකද කරන්න? දුවන්න. ගොනෙක් එනවා අනින්. බලන් ගියොත් අනින්න පෙර දුවන්න පුළුවන්. එතන අයින්නකන්වත් අන්නකන් දන්නේ නැහැ. මොකද ඉන්ද්‍රිය සංවරය යට හෙළුව සතු යන පාරේ. ගුණ ඇවිල්ලා අයින තට්ටෙනවා. ඇයි පේන්නේ? මැරෙනවා. එතන මේ පාර යනකොට 100ෙන් යන්න බලන්න බලන්න තහනමක් නැහැ. හැබැයි අපිට තේරෙන සමහර රූප දැක්කම නිකන් පිච්චෙනවා පිච්චෙනවා වගේ කියලා හදවත නිකන් ආලේ මෝරා එනවා, දලුලනවා ආලේ. අර ඒ වගේ වෙලාව නම් ඒ රූප නොදකි. දැක්කරකම නැ එකපාර. දැන් දන්නවද ආයි බැලුවොත් හිත දැවෙනවා. සමහරට අපි බලන්නේ ඒ කට්ටිය අපි දිහා බලන් ඉන්න. ඒක දැක්කම දැවෙන සමහරට පපුව. ඇයිද ඉන්නේ බලන් ඉන්නේ කන්න වගේ. එහෙම තියෙනවා. තේරුණා? ඒ නිසා ඇසින් ඇස ගැටෙන්න දෙන්න හොඳ නැහැ. ඇසින් ඇස ගැටීම නිසා තමයි කෙලස් අර මොන ඇති වෙන්නේ. ඒකට බැඳලාද නැද්ද කියලා අදාළම නෑ. මොකද ඇස්වල බැඳලා කියලා ගහලා නැහනේ. ඇස්වල බැඳලා කියලා ගහලා තියෙන්නේ. කොහොමද වෙලාවට මේක අපේ ගෝලයේ බස්වල වැඩි යන්නේ. මමනේ දැන් යන්නේම. ඉතින් මට ඔයගේ අත්දැකීම් ලැබෙනවා. ඒකයි මම නොකිය කිව්වේ. ඉතින් බලන් ඉන්න පේන කවුරුද? ඉතින් අපි මොකද කරන්නේ? අපිත් බලන් ඉන්න යනවා. අපි ලැජ්ජාවෙන් අහක බලා ගන්න. මොකද එයා බලන් ඉන්නොත් අපි ඉතින් බලන්න ඕනේ නේ. එයා බලන් ඉන්නේ, මම බලන්න යන්න ඕනේ නෑ කියලා හිතනවා. තමාට සද්දාවට බලනවා අපි දන්නේ. නමුත් ඉතින් දර්ශනීය, ඇත්තට හොඳ දර්ශනයක් නෙමේ.
අපි බලන්න අහක බලන් ඉන්න කෙනෙක් දියා බලනවා නම් බලන්න ආසනම් බලන්න එයා අහක බලන් ඉන්නකොට බලන්න ආය අපි දිහා එයා බලනකොට අපි අහක බලන්න එතකොට කාටවත් ඇහෙන් ඇහ ගැටෙන්නේ නැහැ කන්ටැක් වෙන්නේ නැහැ ඇස් දෙක එකට සම්බන්ධ වෙන්නේ නැහැ ඇසින් ඇස බලලා වෙලා තියෙන විපත දන්නවද අතීතේ වේල්ල මැරුණා දෙන්නම් බිසව බලන් හිටියා බිස්ව දිහා බිස්ව බලන් ඉන්න බිසව දිහා ඔය ජයශ්‍රීමා බෝධිය කිටු ලෝවා මහා පායේ උඩ ඉඳන් සයන්නද බලන්නේ යට ඉඳන් බිසව බලන් හිටියා දෙන්නා දෙන්න බලන් ඉඳලම මැරුණා බලන් ඉඳලම පණ ගියා ඒ තරම් එලා බලන් ඉඳලා තියෙනවා කවුරුත් දන්නේ අනික් කටිය යන්නේ නැහැ මේ දෙන්න බලන් ඉන්න ඒ නිසා මං කියති දැක්කොත් දැක්ක දේ භයානකයි මොකද හිත යන අරමුණක් වෙන්න පුළුවන් මට සංසාර ප්‍රේමයක් වෙන්නත් පුළුවන් ඒක වැඩි වෙන්න දුන්නොත් වෙන්නේ මැරෙන්න වෙන්න පුළුවන් පපුව පෙල්ලා මැරෙන්න ඒ නිසා ඒකම කියන්නේ දකින්න දේ භයානක නම් තමන් ඇස ඉවටට ගන්න ගානක් නැත්තම් බැලුවට කමකුත් නැහැ එතන පරිස්සම් වෙන්න ඕනේ දැන් දිගට 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 කියොත් මේක දිගට බැලුවොත් අනිවාර්යයෙන් විපතක් වෙනවා තේරෙනවා නම් අහක බලන්න අදිෂ්ඨාන කරගෙන මං ආයේ රූපේදී බලන්න කොළඹ යනකම් බලන්න ලැබෙන්න පුළුවන් බස් එකේ ඉන්නව තමයි. නමුත් බලන්නේ එස්පීආ මෙහෙම කරන් ඉන්න. ඇයි? කොහොම බස් එකේ එලවන්නේ මම නෙවෙයි ඩ්‍රයිවර්නි ඉන්නේ. මම බලන්න ඕනේ පාර දිහා. ඒක අත්ත වශයෙන්ම බලන්න අවස්ථාවක් නැහැ. එහෙනම් ආච්චි කෙනෙක් කියනවා එහා පැත්තේ. එයාගේ දිහා බලන වැඩිපුර. එතකොට මොකද්ද? අසුබානුපස්සින් ඊරන්ත ආන්න බා උපක්‍රමේ. එතන සුබ රූප දිහා බලන්න ගියාම මේක ඇතුලේ කතාව අපිට තේරෙන්නේ නැහෙන එක පාට. ඇතුල හොඳයි කියලා අපි පිට හොඳ නැහැ. ඇතුලත් හොඳයි කියලා අපි හිතන් ඉන්නේ. නමුත් ඉතින් වෙලා තියෙනවා දොළුව ජපන් කඳ ජර්මන් ඔක්කොම එහෙමයි. එන පිටින් තියෙන එක නෙවෙයි ඇතුලේ. ඇතුලේ කතාව හරි භයානක කතාව. පණුවෝ ඉන්නවා, බඩවැල් තියෙනවා. ඕවා කලින් දන්නේ නැහනේ. උතර මෙයා හිතන්නේ මූණ වගේම බඩත් බඩ ඇතුළ මං කියන බඩ ඇතුළත් ලස්සන තිය කියලා. එතර ගඳ දැකලා තිය ගඳ දැනෙන්නේ නැහනේ. එකපා ළඟට යනකොට ගඳ දැනෙන්නේ. දුරින් බැලුවම පේන්නේ නැහැ. ළඟට ගිහින් බලන්න. මොනවද ගඳ? එක එක විදිහ ගඳ ශරීරයෙන් පිට වෙනවා. ඉතින් ඒක මේ මම කිව්වේ පා වෙන නෙවෙයි ඉන්ද්‍රිය සංවරය වෙනස කියන්නේ දැන් රූප දකින්නතු ඉන්න කියලා සමහර ආචාර්යවරු කියනවා. නමුත් මේ ආචාර්යයන් වහන්සේ කියන්නේ එහෙම නෙවෙයි මං කියන්නේ බලලා හිත හදාගන්න. බලලහක බලා ගන්න. ආයි වැළුවොත් නිකන් අමාරු වැටෙනවා වගේ නොබල ඉන්න දෙවෙනි පාර. එක පළවෙනි පාර බලන්න දන්නේ නැහැ මොකෙද්ද කියලා. නේද? දන්නේ නැහැ මොන જાති සතෙද්ද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. පිරිමි සතෙද්ද? ගෑනු සතෙද්ද? දෙකම නැති වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඒක අදාළද අපිට? අදාළම නැහැ. විපස්සනා නම් කරන්නේ රූපයක් විතරයි. එහෙනම් දුරදිග යන්නේ ඇයි? විපස්සනා ඥාණය නැති නිසා. එනිසා ඉන්ද්‍රිය සංවරය කියන එක ඔන්න ඕක කතාව. එනිසා නොබැලීමම නෙවෙයි. බලලා කෙලෙස් වද්ද ගන්න නැතුව ඉන්න කීතට. ඒ බලපු රූපේ නිසා කෙලෙස් එන්නේ නැහැ. ඒක රාගය වෙන්න බලා ද්වේෂය වෙන්නත් පුළුවන්. රාගය විතරන්නේ කියන්නේ තරහ යනවනේ ඒත් වැඩන්නේ නැහැ. බලලා කවුරු හරි දියා. ඒකත් පාලනය වෙන්න ඕනේ. ඒක තරහකාරයෙක් දිහා බලලා අපෝ මේ ගෑණිද දැක්ක උදේම කියලා මේ මිනිහත් දැකේ කියලා තරහ යන්න බෑ. තරහ යනවන එකත් වැඩන්නේ නැහැ. දැන් රාග දේශ දෙකෙන්ම තොර හිතක් ඕන හදාගන්න ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම්. එන ඇස නිසා අසංවර වෙන්නේ නැහැ කියනවා. කන නිසාත් එහෙමයි. සද්දහල්. දැන් බයින සද්දයක් කරන තරහ යනවනේ. අසංවර වෙනවා ඒක අපේ හිත. පැහැදිලිද? ආ නහය. සුවඳ නිසා, ගඳ සුවඳ නිසා. දිවෙන් කෑම වලට කොච්චර අසංවර වෙනවද? කෑම හොඳ වුණාමනේ. තව හොයනවනේ වෙන කෑමක්. පස්සෙන් යනවනේ කෑම වල. පහස ඊට වඩා අන්තයි. ඒක දරුණුයි. පහසට වසඟ වුණොත් ඒත් ඉවරයි. දැන් මෙන්න මේ සියල්ලෙම කිත කෙලෙසා ගන්න නැතුව ඒවා විඳලා අතහරින්න දක්ෂ නම් එයාට කියනවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. එනම් තේරුම් ගන්න බිම්බලා යන එක්කෙනා නෙවෙයි ඉන්ද්‍රිය සංවර හිත රැකගත්තු කෙනා. අර යුද්ධෙට ගිහිල්ලා සටන් කරන කෙනා වගේ, සෙබළා වගේ එයා. එයා හැංගිලා ඉන්න එක්කෙනා නෙවෙයි. එළියට යනවා, යුද්ධෙට යනවා, සටනට මුණ දෙනවා. පරදීලා පලා ගියේ නැහැ. හරි? පලා ගියේ නැහැ. එයා ඉස්සරහට ගියා. ඉතින් සමාහට වැටෙන්න පුළුවන්. වැටුණාට නැගිටින්න පුළුවන් නේ. වැටිලා මේ කලන්තේ දිලා ගින්න ඕනේ නැහැ දිගටම. චුට්ටක් කළා කලන්තේ වගේ ළඟපාලා අයි නැගිටින සතුර යන ගඳලා අයි නැගිටිනවා. පස්සෙන් ගිල ගහන බැරි ඊට පස්සේ. එකක් ගහවම වැටෙනවා. මම මැරෙනවා වගේ ඉන්නවා. එයා යන ගඳලා අයි නැගිටිනවා. එච්චර. ඒ නිසා මම මේ කියලා දෙන්න මොකද දැන් මේ ලෝකේ පැයි ජීවත් වෙන්න. මොකද අඟහරු ලෝකේ නෙවෙයි අපි ඉන්නේ. මේ ලෝකේ දැන් මෙහෙ ඉන්නකම් හොඳට ඉන්නවා බබාලා ටික වගේ. එළියට දාපුගම නර්ගයන් වඳුර එක්ක දැම්ම වගේ එළියට. හරි බලනවා, මෙහි බලනවා, අර ඕ වෙනවා, මේව වෙනවා, අර වත ගන්නවා, මේ වත ගන්නවා.
බලන්න රිප්පයක් දැන් යනවා ළඟදී බලමුක කොහොමද දීද කියලා. ඒ මොනව බලයිද දන්නේ. බුදු බුදු පිළිම නෙවෙයි ධ්‍යානෙ බලන අර යන රූප දිහා බල බලින්. රුවන් ලෙස හැර පස්ස අරවම් රූප බලනවා. දැක්කොත් ඉවරයි කවුරු බලන් ආනිනවා. ඇයි මේ පස්ස හැරෙව් කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනනේ මහස හැර පස්ස අරවන්න එපා කියලා කට්ටිය කියනවානේ. දෙයියනේ හැරෙනවනේ මොනව කරන්නේ. ඇවිදිනකොට හැරෙනවා පස්ස පැත්ත. භාග්‍යතුන් හරි තරහ වෙන්නේ. හිතලා හිතලා හරවන්න හොඳ නෑ. හැබැයි බහිනකොට පහළට බහිනකොට පඩි පෙලෙත් කියන්නේ පස්සෙන් පස්සට යන්නේ කියලා. වැඩි කල් යන වෙන්නේ කුඩා මොලේ වැදිලා මැරෙනවා. ඔව් වැඩි පඩි පෙලව කොච්චර තියෙයි. එහෙම නෑ. වැඳලා අවසර නම් හැරෙන්න. අපි සාමාන්‍යයෙන් මහසෑයේ පඩි පෙලෙන් බහින්න කලින් මං උනත් කරන්නේ හොඳට දෑත නලලට වඳිනවා. වැඳලා අවසරයි කියලා අවසරවගෙන හැරෙන්න ඕන. නැත්තම් අරගෙත් පස්සෙන් පස්සට යන්නක වැඩි සද්දාවෙන් ඒ අන්තිම වැඳිල්ල. ආයි වඳින්න වෙන්නේ. නෑ එනිසා ඒකත් තේරුම් ගන්න එන වන්දනාය ගියාට පස්සේ ඉතින් ඔය දකින්න ඒවා පිළිබඳ ඉතාම ප්‍රවේසම් වෙන්න. ඉතින් මම නම් දැන් ප්‍රතිභා පූර්ණයි අත්දැකීම් බහුලයි මං ඔය ගිහිල්ලා කියලා දැකලා තියෙනවා. දැන් මේ අලුත් කට්ටිය දැන් හිරේ වැටලවගෙන මෙහෙ හිටියේ ඒවලා ගියාම දැන් වඳුරු ටික වගේ බලන එල්ලෙන්න යන්න පරි අරේ මේ බලන්න. නේද දැක්කොත් දැක්කා විතරයි කියලා මතක තියාගන්න මේ ගියපු ටික. වැඩි ඕනට වඩා බලන්න යන්න. හැරි හැරි බලන්න එපා. කෙලින් දැක්කොත් බලන්න හැරි හැරි වැලීම පැවිද්දෙට සුදුසු නෑ. දැන් ගිහි කෙනෙක් කොල්ලෙක් කෙල්ලෙක් හැරිලා බැලුවොත් අපිට කමක් නෑ. දැන් පැවිද්දෙක්යි මෙහෙණින් අහස කෙනෙක් බිස්සුවක් හරි හැරි හැරි බැලුවොත් උපාසකම්ම කෙනෙක් දිහා භික්ෂුවක් හැරි හැරි බැලුවොත් දකින කට්ටිය මොනා හිතන්නේ? අර හාමුදුරු කිසි සංවරයක් නෑ. ගෑනු දිහා හැරි හැරි බැලුවා. හොරින් හොරාට බලනවා කවුරුත් දන්නවා. ඒක දන්නේ නෑ. අපි හැරි හැරි බැලුවොත් ඕකනේ ප්‍රශ්නේ. දැක්කොත්නේ ප්‍රශ්නේ. එහෙනම් නොපෙනෙන්න කරගන්න එකක්. බැලුවට කමන්නේ. කවුරුත් දන්නේ නැහැ. හරිද? මෙහෙනින් නාසගෙන හැරි හැරි බලන පිරිමි ළමෙද්දී යමකෝ වෙන්නේ. මගේ නම්බු ඉවරයි. ගුරුවරයාට බයින්නේ. බලන්න මේ වාහන කරට රැන්නේ කිසි සංවරයක්. එනිසා ඉස්සරහට හම්බුනොත් බලන්න. ඒ මත් වෙලාගේ බලන් ඉන්න එපා. ඒතොර ඒ මිනිහට වදින්න බැරි වෙනවනේ. හරිනේ? මේ මිනිස්සු දිහත් අපි ඒ කියන්නේ පවුනේ හිතන්නේ එපා. ඒ නිසා මේ මත් වෙලාවේ බලන්න නැතුව පොඩ්ඩක් බැලුවා ආයහක බැලුවා. හැබැයි ගුරුවරයාට පේන්න බලන් ඉන්නත් ඒක ගුරුවරයාට මොනවද වේද දන්නේ නැහැ. තරහායි දන්නේ නැහැ. එහෙනම් මහසෑය යන්නේ මිනිසු දිහා බලන්න, ගෑනු දිහා බලන්න, බුදුන් වඳින්න සාමාන්‍ය යන්නේ. දැන්ම ගිලෙක් කියන්නේ නැහැ. බුදුන් වඳින්න යන්නේ. එතන මිනිසුන්ට වඳන් ඉන්න එපා, ගෑනුන්ට වඳන් ඉන්න එපා. කොහෙට වඳින්න ඕන? මහසෑයට වඳින්න. හරිද? දැන් ඒක තේරුණායි. ඔය එතන ගියාම මටත් වෙච්ච දෙයක් තමයි මේ අපි වඳින්නේ ගෑනුන්ට. ඇයි අපි වැත්තගෙන වඳිනවා? ගෑනුවයි වටේ යනවා. වඳින්න කාටේ අපි වැඳිල්ල? එයාලට වඳින්න පුළුවන්. ඒ නිසා අපි උඩ බලන් වඳිනවා. මොකෝ යට බලන් වැඳොත් ඉතිපිසෝ භගවා පැටලෙනවා. ඒ භාගයක් කියලා සුපටි පාන පටන් ගන්න. ඇයි පේන දර්ශනේ එච්චර හොඳ ගන්න වෙන්නේ? සුදු තමයි නෑ. සුදු වුණාට කෑලි කෑලි නෑ. කොහෙන් කොහෙන් ගන්න? ඒ ලොරිතන භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට නටන්නාවගෙන කට්ටියන්නේ. එතකොට හාමුදුරුවන්ට ගාතාව පැටලෙනවා, පිරිත් පැටලෙනවා. අන්නේ මේ සූත්‍රය පාඩන්නේ ඊට පස්සේ අමතක වෙලා කලන්තය දිලා. එනිසා හොඳම වැඩේ එතෙන් ගියා යටින් බලන්නේ. කොහෙන් බලන්නේ? උඩ බෑ. කොත් කරල්ලා දිහා ඒ වගේ පැත්ත බලමු. හරි. එතකොට උඩින් ගෑනු යන්නේ නැහැ. ඒ මංග අපේ පැත්තේ. දැන් මේ මෙහෙණින්වාදල නිසා දැන් අපි කියන්නේ පිරිමිච් යනවනේ උතන. එනිසා යා කට්ටේ දිහා බලන්න නැතුව මොකද කරන්නේ? උඩින් බලන්න. උඩින් නම් වඳින්න. හොඳම දේ තමයි උතන මළුයි වඳින්නේ නැතුව. අර කොහෙර කැලේකට ගිහින් වැඳන ඉවර ඈත පේනවා. තනකොළ මේ මලු තියෙනවා පිටණි. ගහක් කරට ගිහලා වාඩි වුණා නම් ඈත හොඳට සෑයත් පේනවා. හිතත් පිරිසිදුයි. නැත් අරග තෙරපි තෙරපි මිනිස් වස්ස ගිහිල්ලා ගෑනු වස්ස ගිහිල්ලා හිත කෙලෙසගෙන මොකටේ වඳින්නේ? වඳින්න ගියාට වැඳලා නෑ අන්තිමට. මොකද වෙලා තියෙන්නේ? ඉන්ද්‍රිය අසංවර වෙලා. එහෙනම් මේ චූලකාලහාමුදුරුව ඉන්ද්‍රිය අසංවරෙන් හිටියා. ලැබෙන ලැබෙන අරමුණ ගත්තා, මෙනෙහි කරා, සතුටින් කාම සේවණයකින් හිටියා, සතුටකින් හිටියා. ඒක කාම සැපක් නැතුව මේ ධර්ම සැපක් නෙවෙයි. ඇත්තෙන් එයා වීරය කරේ නැහැ, බණ භාවනා කරේම නැහැ. හීන වීරියා ඔහේ වැටලා ඉන්නවා. එයා වට්ටන්න අමාරු නේද නෝල්ලා දෙන්නට? නෑ, පොඩි කතා ටිකක් කිව්වා, තරම ඇඳුවා, මල්වඩ මොළු ගෙව්ව යව්වා. ඒ කියන හරියට ගහක්, දුර්වල ගහක්, දිරපු ගහක් කුලං එනකොට වැටුණා වගේනේ. උපමා හරිනේ. ඒ වුණාට මහා කාල දරුණු සුභානුපස්සින වේ අසුභානුපස්සින වැඩුවේ මසුබේ. සෝහොන් වලට ගිහිල්ලා වීරය කළා, මලමිනි බලනවා, අර ගෑන් රූපේ දැකලා එකගෙන හිතලා මේ එක පුච්චනකොට බලන්න ඕනේ කිව්වා. පුච්චද්දි අසුබේ දැක්කා නේ.
අසුභානුපස්සී විහරන්තං ඉන්ද්‍රියේසු සුසංගතං. උන්වහන්සේ දකින අහන අරමුණු වලින් කෙලෙසුනේ නෑ, විපස්සනාවෙන් හිටියා. දැන් කියපු ටික දාගන්න එකට හොඳට අවබෝධයෙන් හිටියා. ඒ අරමුණු වලට බය වුන්නේ, අරමුණුට බය වෙන්න එපා. අරමුණු ගන්න, අරගෙන සිහියෙන් බැහැර කරා. නැත්තම් ආසය බය බෝට්ටු වෙනම ආසය බලන්නෙත් නෑ, විඳ විඳ ඉන්න. ආසන බලපං, ඔ බලලිවර වෙයි එතකොට නේ. දැන් දුරින් බලනකොට තේරෙන්නේ නෑ, ලප කැලල් වලවල් ගොඩලි පේන්නේ. මොකද්ද කරන්න? ළඟටම ගිහින් බලන්න. හරි, දැන් මම කුවගේ ළඟට ගිහින් බලන්න එපා. හරිද? එහෙම අවස්ථා ලැබෙනවා අපිට සමාහට. දැන් මට නීතිරිකල දික අවස්ථාව ලැබුණ එක කිය යුතුයි. මේ වරදක් නෙවෙයි. ඒක උපාසිකාට මැදි වයසක වෙන්න ඕනේ. මට හිතෙන මැදි වයසක නෙවෙයි කියලා දැකපු හැටියට දුරින් ඉඳන් දැක්කේ. පස්සේ මට පිනටද කොහෙද අවස්ථාව ලැබුණා, සක්මන් මළුවේදී උපාසකම්ම ළඟට යන්න. يعني ASPIAN ඉන්න මෙහම මම සක්මන්ක. මම සක්මන්නේ කියලා බුමුට එවිල බැලුවා මොන වගේද කියලා. බලනකොට අර වලවල් තියෙනවා, ලප කැලල් තියෙනවා, නිකන් නාගි පාටයි. හම්පඩ පාටයි. මං හිතුව මොන මොන රූපයකටද මම මේ පොඩ්ඩක් හරි හොඳයි කියලා හිතලා තියෙන. දැන් ඒක ඇත්ත දැක්කද නැද්ද? දැන් මීතිරි කලින් එළියට යන්නේ ඒක ඔළුවේ තියන්ද නැද්ද? ඒ රූපය අල්ලන් යනවද අතහැරලා යන්න පුළුවන්ද? හරියට බැලුවේ නැත්තම්. අනේ හොඳන කොළඹන ඕන කෙනෙක් දැක්කා, කොණ්ඩෙත් ලස්සනයි කියලා මේ හාමුදුරුවෝ නිකන් විඳවනවානේ. දැන් මම මේ කියන්නේ අපහැදෙන නෙවෙයි, ඔබට ආදර්ශ වෙන්න. කියන්නේ හංගම් කරන්න දෙයක් නැහැ නේ මේක, ඇත්ත කතාවනේ. මං නෝණ කෙනෙක් දැකලා නෑ, මං බැලුවේ ඔකට පිරිමි කෙනෙක් දැක්කොත් ආසි දෙනවා. බලන්න ළඟට ගිහින් බලන්න, ගඳ ගන්නවද බලන්න. කට ඇරියොත් සාමාන්‍ය ගොඩක් අය කට ගඳයි. ඒ ගඳ આવොත් එම ඔක්කොම රූපේ පා වෙනවා. ඇයි ඉතින් කට ගඳයිනේ? නිසා මේ අපි බලන සිදුරු තියෙන තැන් කොහෙන්ද අපි රින් ගන්න පුළුවන් මේක ධර්මයේ පැත්තට? නැත්තම් වෙන අධර්මයට යනවා. නොගියත් විඳවන්න එපා බොරුවට. අර ආසාව ඇති වෙච්ච රූපේ සිහි කර කර දැන් සුභානුපස්සින් විහරන්තම් වෙනවා. අසුභානුපස්සී වෙන නම් හොඳට සූම් කරලා රූපේ බලන්න. හැබැයි ගුටි ගන්න නැතුව. දැන් මම වගේ බලන්න. මොකද එයා ASPIANනේ. එයා ASPIA. එයා තහනම් නියෝග දාන්න බෑ. එයා භාවනාවේ. මම යන්නේ සක්මනේ. මම යන ගම පොඩ්ඩක් නවතින මම බලන් එන ටිකක් කියලා. කවුරුත් දන්නේ. දැන් කිව්ව නිසා දන්න. හොඳයි ඒ සේනාසනේ ක්‍රමේ. මොකද මේ හැමෝම මිශ්‍රව දාලා තියෙන භාවනාවටත්. ඒ කියන්නේ ගෑනු පැත්ත මේමයි, පිරිමි පැත්ත කියලා වෙන් කළා නෑ. අපිට තහනම් කළා නෑ උඩට යන්න. ඉතින් හැදෙන කෙනා ඇති, නැති කෙනා නැහැද? ඒක කරන්න දෙයක්. ඉතින් අපි ලොකු ධම්මජී ලොකුසාස එහෙම නිදහසක් දීලා තියෙනවා. ඍෂිසේ බලන්න, බලලා හැදෙන්න. නැසෙන්න නෙවෙයි බලලා, බලලා හැදෙන්න. මේකේ තියෙන ජරාව දකින්න, ඇත්ත දකින්න. ඒකද කියලා තියෙන්නේ. වෙනම දැම්ම නිකන් මැජික් වගේනේ. නේද? හිර කරලා දෙන ගෑනු අය වෙනම හිර කරනවා. කූඩු දාලා. පිරිමි කට්ටිය වෙනම. දැන් මේක අමුතු සතෙක් බලනවා වගේ. කූඩු එල්ලිලි බලන්න. දැන් ළඟටම ගියායි පාත් වෙනවා. නිතරම පේනවනේ. වදේකුත් වෙනවා. ගෑනු අය ළඟට ගියාම වදෙත් වෙනවා. ඊට පස්සේ වැඩ කියනවා නිතරම. නේද? එහෙම කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා වශයෙන් අපිටත් ඉතින් අර වගේ අවස්ථාවක් ලැබුණම අපි දැන් බලන්න ඕනේ මේකෙන් අපට නිවන් දකින්න මේ රූපෙන් ගත හැකි දේ කුමක්ද? දැන් මේ වැහුණම සමහර අය වැරදි හිතන මං ගැන. කමන්නේ නැහැ, මට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මොනවාරි හිතා ගන්න. හැබැයි මට ගැටලුවක් නැහැනේ දැන්. හිත සුද්ධයිනේ. මං කතාව කිව්වනේ ඔය කට්ටියට. මීතිරිකල්දි මං කොහොමද ඒක වැඩුවේ කියලා. එතන යුද්ධෙට ගියා වගේ තමයි. නිතරම දැන් ওই මිශ්‍ර භාවනා අධසරණ වලට ගියාම හිත රැඳෙන අවස්ථා අඩුයි භාවනාවේ. මොකද අර රූප දිහා බැලෙන ගොඩක් වෙලා. පේනවා. ඒ පේන තේරුම් ගන්න ගිය දේ තමයි මට නම් කොච්චර අමාරු හිතක් එකද මේ කටයුතු කරන්නේ. කොයි වෙලාවක මේක සංවර වෙන්නේ නැහැ. අරමුණු තියෙනකම් මේක බලන්නේ වඳුර වගේ බලන්න යනවා. නැත්තම් ඔහි කරබාගෙන ඉන්නව නැහැනේ. දැන් දෙන පිරිමි වැඩසටහනක් කාගේ දිහා බලන්නේ. ඉතින් කරබාගෙන ගෑනු පිරිමි දැම්මම පිරිමි ටික ගෑනු දිහා බලනවා, ගෑනු ටික පිරිමි දිහා බලනවා. එතකොට තමයි කෙලස් මතු වෙලා එන්නේ. වැරදි පේන්න ගන්න. නැත්තම් පේන්නේ නැහැ. නැත්තම් හිතන මම නම් දැන් රහත් තමයි. රාගේ හලකවත් ඉන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා විතරනේ වැඩසටහනේ. භික්ෂු වැඩසටහන. මොකද්ද? භික්ෂු වැඩසටහන. නැත්තම් භික්ෂුණී වැඩසටහන. භික්ෂුණී නම් හිතන අපි දැන් රහත් වෙලා. මොකද අපිට කෙලෙස් ඇත්තේම නැහැ. ඒක නෙවෙයි, අරක හොඳයි. ඒකත් දාන්න ඕනේ. මොකද්ද? මිශ්‍ර වැඩසටහන. මොකද? මිශ්‍ර වැඩසටහන. ස්ත්‍රීනුත් ඉන්න, පුරුෂයෝත් ඉන්න. ඔවුන් දෙගොල්ලොන්ගේ මගුණ හොඳටම පේන්න පටන්. ඒක මේ කියන්නේ මේ කතාව හැංගිලා වැඩක් නැහැ හිටියට. හැංගිලා ඉන්නේ ඉතින් පැවිදිච්ච අලුත් එහෙම කමන්නේ නැහැ. ටිකක් හැංගිලා හිටියට මොකෝ අර අරමුණ පුරුදු වෙනකම්. ඊට පස්සේ එළියට යන ලැබුණොත් කොහොමද මුහුණ දෙන්නේ කියලා අපි ප්‍රගුණ වෙලා ඉන්න ඕනේ. හැමදාම ස්පියන් ඉන්න බෑනේ. ඇස් ඇරෙන දවසකුත් එයිනේ. නේ? අරකෝගේ මහපාරේ පයින් යනුනොත් ස්පියන් යන්න පුළුවන්ද වැඩි දුරක්? ටික දුරක් යයි. ඊපස්සේ අනිච්චාවත
කාරයි බලන්න වෙන්නේ නැහැ කොහොමත්. ඒ නිසා ඒ ලෝකෙට මුහුණ දීමට අපි ඉන්ද්‍රිය සංවරය හදා ගන්න හිතින් අරමුණට, විශේෂයෙන් රූපයට. රූපේනේ ගොඩක් එන්නේ අපිට, සද්ද අඩුයි. හරි, එහෙනම් ඒ ටික කලේ මහා කාල තෙරුන් වහන්සේ උන්වහන්සේ හදාගත්තා. භෝජනම් මිච මත්තඤ්ඤ, පමණ දෙන ආහාර ගත්තා. දැන් බඩ කොච්චර ලොකු වුණත් බඩ පිරෙන්න කන්නේ නැහැ, භාවනා කරන වළඳන්නේ බත් පිණු දෙක තුනක් අඩු කරලා. බෙදා ගන්නකොටම අඩු කරලා බෙදාගත්තත් හරි, වැඩිපුර බෙදලා නම් ඒක ඉවත් කරන්නත් පුළුවන් නේ. මොනයි බොන්නේ? වතුර බොන. ඊට පස්සේ යාට හොඳට වීරිය ඇතුව භාවනා කරන්න පුළුවන්. සද්දං ආරද්ද වීරිය, මේ නිවන් මඟ ගැන සද්ධාව තියෙනවා යාට. නිවන් දකින්න පුළුවන්, නිවනක් තියෙනවා. දැන් නිවනක් නැහැ කියලා හිතුවොත්, නිවන් දකලා වැඩක් නැහැ කියලා හිතුනොත්, සසර ගමන හොඳයි කියලා හිතුනොත් භාවනා කරයි. නෑ නෑ, භාවනාවට යන්න අපිට උත්තේජනය වෙන්න ඕන. සසර දුකයි, නිවන සැපයි නේ. නිවන් දකින්න ඕන, නිවන ගැන සද්ධාව තියෙන්න ඕන, ගුරුවරයා ගැන සද්ධාව තියෙන්න ඕන, භාවනා ක්‍රමය ගැන සද්ධා. අපි මේ ඉන්න තැන ගැන අපිට සද්ධාවක් තියෙන්න ඕන, නැත්නම් අපි මෙතන ඉන්නේ නෑනේ. ආන්න ඒ වගේ. එහෙනම් සද්ධාව තියාගන්න නිවන ගැන. ඒක තිබුණා උන්වහන්සේට. ආරද්ධ වීරයන් ඇරඹු වෙර තිබුණා. කවුරු නිදාගත්තම සොහනට ගියා, කවුරු තව දින කලින් සොහනෙන් ආවා. නැද්ද වීරයක් තියෙනවනේ? ඇවිදින්නත් එපා එකට. තං වේ නප්පසහති මාරෝ, යාවනම් මාරයට මැඩලවන්න බෑ කියන මොන වගේද? වාතෝ සේලංව පබ්බතං. අර අපේ ගල තියෙන වෙහෙරගල, ඒ ගල හුළඟට හෙල්ලෙනවද? අපි හුළඟට යන තරම් හුළං ආවත් ගල යනවද? ආන්නේ ගල වගේ තමයි. කවුද? මහා කාල තෙරුන් වහන්සේ. හෙල්ලුන්නේ නෝන්ල වට කරලා අල්ලන්න පුළුවන් උනේවත් ස්පර්ශවත් කරන්න බැරි වුණා. උඩින් ගියේ, උඩින් වැඩම කරලා වන්දනා කරනකොට මේ ගාත දෙක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අවසානයේ මම ඉතා කෙටියෙන් මේ දේශනා කළේ. අට කතා තියෙනවා, තව දවස් දෙකක් කියන්න පුළුවන්. මේ ඉවර කරන්න බෑ. මේ සද්දටම අවසන් කරනවා. අපි එන හැටි බලමු ඇති කියලා මට හිතෙනවා. වැඩිපුර කියන්න ගියාමත් අටුවා ටීකාව කට්ටි කම්මැලිනේ. දැන් ඒ නිසා මට දැනට තේරෙන තරමට දැන් මගේ කතාවත් ඇහුවනේ, මොන දිහා බලුව එක උපාසකම්ම. දැන් ඔක ඔළුව හොඳට තියාගන්න හොඳේ තියලා මට බනින්න. එතකොට දැන් ඔකට හොඳට නිින්ද යන්නේ. එතකොට ඒකට කියන අනුන්ගේ සීනි කිරීමෙන් අපායමයි කියලා. මම මේ කියන කතාව ඔළුවට ගන්න එපා. ඒක ආදර්ශ විතරක් ගන්නකෝ. මේ හාමුදුරු නම් මහා පුදුම හාමුදුරු කෙනනේ අප්පා. ගෑනුන්ගේ මොන දිහා බලන් හිටියද? අනේ ඕක කවුරුත් බලනවා කියන්නේ. මං විතරයි කියලා මේ නාගන්. ඒක නිසා දැන් කියපුව එක කොහොමත් අයින් කරන්න බෑ. ඒ නිසා අපි දැන් ඉල්ලාස් කරගන්න ඕනේ. ඒක කිව්වේයි ආදර්ශයේ පිණිස. නැතුව මේ පින්වත් සවනදල බලන්නේ නැද්ද කවුරුවත්? බලනවා. මෑණිවරු බලන්නේ නැද්ද? ඕ හොරාට බලනවා අනන්තවත්. මටත් අහුවෙලා තියෙනවා. මොකද එක සැරයක් මෑණිවරු ටිකක් මට චෝදනා කරා, මං එයාලා දිහා බලන් හිටියලු. භාවනාවේ මං තොපි දන්නේ කොහොමේ? අපි බැලුවානේ. එක වයස අපේ වයස යාළුව තමයි. එයාලා කියන මං බැලුවලු. මං කොහොමද උඹලා දන්නේ කොහොමේ? අපිත් බැලුවනේ. ඒතර හොරුන්ට හොරු. ඒකෙන් පේන්නේ සාමෙන් අහලා තොරාට බලනවා මෑණිවරුත් බලන කමන්නේ. ඔක්කොම එක බෝට්ටුවෙන් ඉන්නේ. බලලා ඒක අතා කරලා විසඳ ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි සිවුරුව ඇතහැරලා යන්න එපා. අන්න එතෙන්ට යන්න එපා. ඒක මම යෝජනා කරා. අපේ මේ නැගණිවරුන්ට මං කියන්නේ ඒක ඔහෙලා බලන්න, ආස්වාද ගන්න බලලා. කමක් නැහැ. හැබැයි ගෙදර ගිහලා වළං හොදන්න ලෑස්ති වෙන්න එපා. එතෙන්ට නෑ ඉන්න මේ පැවිද්ද සැප තියෙනවා. ඔය කාමයක පොඩි දෙයකට මොකටද ගිහිල්ලා විඳින්න යන්නේ? තේරුමක් නැහැ. ඒ නිසා ඉන්න තැනේ ඉඳන් දකින්න දේ බලලා කතා කරලා විසඳ ගන්න. ඔගොල්ලෝ මේ මහ ලොකුට ගිහිල්ලා දර පලාගෙන බලන් හොදගෙන හට්ටි මුට්ටි ලිපේ තියන් යන්න තරම් දෙයක් මේ හට්ටි මුට්ටි ලිපේ තියෙන තමයි. හැබැයි අපි ඉන්නේ කොහෙද? පැවිද්දනේ. ගෙදර ගියාම ගුටිත් කන්න එපා ඊට පස්සේ. බතුත් කනවා, ගුටි කන. මාරුවේ මාරුවේ මාරුවට ගහනවා. ගහන්න එපයි කියන්න බෑනේ. ගහන්න හිතුනොත් ගහනවා. ගැහුවට පස්සේ ඉතින් කියනවා සමාවේන රත්තරනේ වරද මගේ අතේ. එහෙම කියනවා. කිව්වට වැඩක් නැහැ, ගහල ඉවරනේ. ඉතින් ගැහුවට පස්සේ මොකෝ මේකේ මේ ගුටි කාප එක නැති වෙනවද? සමාව ගත්තා කියලා ගහලා සමාව ගන්න එදා සමාව ඉල්ලනවා. අනේ මට ඉතින් වේගයක් ආවා නේද? කියනවා වේ මොන වේගේ හරි ගහනවනේ. ඉතින් ආවේගෙන්නේ ගහන්නේ. එසම් මං හිතන්නේ ගහන්නේ නම් පිරිමි අය. ගුටි කන්නේ කවුද? ගැහෙනවා බහුතරයක්. නමුත් හිටපු තරම් මං ගෙවලු මං පැටලෙනවා. නෝන ගහන මහත්තයාට. එතකොට සමාවිල්ලන්නේ කවුරුවත්? ඇයි ගහන්නේ ගෑනු කෙනානේ. සාමාන්‍ය පිරිමි තමයි ගහලා සමාවිල්ලන්නේ. ගෑනුන සමාවිල්ලන්නේ ගහන එකම වැඩි. ගහුවොත් දිගටම ගහන. දැනගත්තම උට ගහන්න පුළුවන් කියලා දිගටම අයි ඔලු උසන දෙන්නේ.
නිසා මේ දෙකම වෙන්න තියෙන තැන තමයි ගිහි ජීවිතය. ඒ නිසා අපි තරුණ කාලේ මහානෙච්ච මෑණිවරුන්ට මට හම්බෙච්චාට මං කියලා තියෙනවා ගෙදර යන්න ඕනේ. ඔයාලට ප්‍රශ්න තියෙනවා මට කියන්න. අපි කතා බහ කරලා විසඳගමු. එහෙම තියෙන දේවල්. ඒව ඉතින් අපි අර එළියට කියන්න ඕනේ නැහැ. ඒව තේරුම් ගන්න ඕනේ. මේ කෙලස් කියන ඒවා සමණය වෙන සමාට කතා කරා. හංගන් හිටියොත් ඒව විසඳෙන්නේ නැහැ. ඒක සහයෝගීතාවේ යන්න ඕනේ. දැන් ඉස්සරුණත් එහෙමයි, වර්තමානවත් එහෙමයි. අපි කල්යාණ මිත්‍ර වෙනවයි කියන්නේ ඒකට. නැතුව මේ රාගය ඇති උනායි කියලා මැරෙන්න ඕනද? මැරෙන්න ඕනේ. රාගය කියන එක මේ කයක් තියෙන හැමෝටම ඇති වෙනවා. පෘතජ්ජන හැමෝටම ඒකට විසඳුම කතා බහ කරලා කමටහනක් අරගෙන ධර්ම මානසිකාරකෙදිලා ඒ යම් කිසි ක්‍රමවේදයකින් ඒක සමනය කර ගන්න. මිස ඒක මේ අර මුළු ජීවිතේම නැති කරගෙන ගිහිල්ලා විඳින්න යන්න ඕනේ නෑ. සුළු මොහොතක්, එක ක්ෂණයක්. ඒ නිසා ආස්වාදවලට මුලා වෙන්නේ නෑ. එහෙනම් අපේ මෑණිවරු මන් දිහා බැලුවා වගේ, මං අපේ මෑණිවරු දිහා බල්ලා අහුණා වගේ ලැජ්ජ වෙන්න එපා හොඳේ. එහෙම ලැජ්ජත් වෙන්න එපා. ඒ ලැජ්ජ නොවි පුළුවන් නම් කරගන්න බෑ. එක්කෝ මෑණිවරු ඇස්පියන් ඉදදී බලන්න ඕනේ, ඒක හේතුවක් මං කියන්නේ. එක්කෝ මං ඇස්පියන් ඉදදී එයාලා බලන්න දැනගන්න. ඒ දෙකම උනේ නෑනේ. දෙගොල්ලොන්ටම දෙගොල්ලු අහු වෙලා බණ අහලා නෑ බලන්නට වෙලා තියෙන. මොකද ධම්මජී ලොකු සාදි බණ කියලා මේ කට්ටිය දෙපැත්ත බල බල ඉඳලා තියෙනවා. එහෙනම් තොපි මොනේ බණ ඇහුවේ මතක නෑ. ඒක ඒ නිසා ඒ වරද චෝදනා කරනකොට ඒ චෝදිතයා පවා චෝදනාවට ලක් වෙනවා. මම ඇහුවා ඇයි කොහොමද දන්නේ බලොබ් බව? හොඳයිනේ මගේ ප්‍රශ්නේ. සාමාන්‍ය මගේ සිරිත මම ඉගෙන ගත්තු හැටි පුරුදු වෙච්ච හැටි තමයි මම සාමාන්‍ය ඉන්න තැනක හැමෝම දියා මම බලනවා. මෙහෙත් එහෙමයි, මම බලනකොම මට බලන්න පුළුවන්. අරවගේ තැන්වල පිට තැන්වලට ගියා කියලා නේ මම බලනවා. හැබැයි ලොකු සානසල කවදා වැරදි හිතනවද? හිතන්නේ නැහැ. ඇයි? එහෙම නිදහස් චින්තනයක වැඩි හිටියොන් ඔළුවේ තියෙනවා. ඒක හන මිටි අදහස් නැහැ. ඒක නිදහසේ ජීවත් වෙච්ච අය සහ ජීවත් වෙන පුරුදු වෙලා තියෙන ධර්මයෙන් ඇවිත් තියෙන එක. අධර්මෙන්නේ ධර්මයෙන් ඇවිත් තියෙන. අල්ලලා නැහැ මොනවත්. නිසා නිදහසේ එතන හිටියා ආය ආවා. නේද? එහෙම හොඳයිනේ. ඒ නිසා යන ගමන බිමනේදී කොහේ හරි වැඩියොත් මොන හරි අරමුණක් ආවොත් එතන නවතින්න නැතුව කොහොම හරි බේරිලා කොහෙට එන්න ඕන. ආරණ්ඩට වෙන්න. පස්සේ දෙවණුම අපිට කතා කරලා ඉඳ ගන්න පුළුවන්. කවුරුට අත වෙනවා කියලා යන්න එපා. ප්‍රතිශේප කරලා එන්න ඕන. පාරේදී කියලා නෑ බයින් යන්නත් ඕනේ. හරි හරි. ඒක මේ පස්සේ බලමු කියලා නේද? අපි දන්නේ නැත වරනේ මොකටද කියලා කවුද දන්නේ? දන්නේ මරන්න පතරනක් දන්නේ. හිනාවි අතවරන පිටිපස්සේ පිහිය. ඒසම රැවටෙන්නේ. මේ කාමයේ කියනන් මේ වගේ එකක්. ඒ කියන්නේ අපි මුලා කරලා සංසාරේ ගෙනියන්න බලන. ඒ නිසා අපිට ඒ උදාාර චරිත කතාවක් අද අපි අහගත්තේ. මහා කාල තෙරුන් වහන්සේගේ චරිතය. තෙරුන් වහන්සේ නෝන්ලට අහුන්නේ උඩින් වැඩියා නෝන්ලට හුලං. ඊට පස්සේ ඉතින් අනේ අපරාදේ නංගිලා නම් වැඩේ කරගත්ත අපිට තමයි වැඩේ හරි ගියේ. නැත්නම් අපි අත තියපු වෙලා හොඳ නැහැ මං හිතන්නේ. රාහු කාලේ අපි බැහැලා තියෙන වැඩේට. ඒ සායි කවදා ගෙදර ගියාද? ඒ තෙරුන් වහන්සේ ගියේම නැහැ. අර නෝන්ලට සල්ලි නැතුව තිබුණා. සිටුවරෙක්ගේ භාර්යාව 8 දෙනෙක් හිටියා. ආන් එහෙමනම් මේ කාරණා ටික අපි හොඳට දැන් තේරුම් ගත්තා. එනම් මේ ගාථා දෙක ගොඩාක් වටිනා පැවිද්දන්ට නම් ගිහියන්ටත් වඩා. එනම් මේ අසුබේ වැඩිම, ඉන්ද්‍රිය සංවරය, වීරිය කිරීම, කුසීත නොවීම, පමණ දෙන ආහාර වැළඳීම නේ. දැන් තියෙන තරමට ඔක්කොම කන්න ඕනේ නැ අපි නේ. ඕනකින් උදේත් කනවා, දවල්ට කනවා, රෑටත් කනවා වෙන්නේ නැ නේ. අපි කොහමද උදේ දවල් වළඳනවා? එතකොට මේ වළඳන කොට ප්‍රමාණය දැන මං විතරක් වළඳනවා අනිත් අයට දෙනවද? සාමාන්‍ය මේ වගේ තැනකින් ඕන. අපි බෙදා හදාගෙන ඕන වනදන්න. දැන් රස කෑමක් හම්බුනාම තමයි බෙදන්නේ නැත්තේ. ඔය කරවිල වගේ හම්බුනොත් බෙදනවා. හොඳට. ඇයි තිත්තයිනේ. ඒව බෙදනවා. පැණි රස జాතියක් හම්බුනොත් හංගගෙන කනවා. නේද? ඒක වෙන්න ඕනේ පැන් රහයවත් හැමෝටම. දැන් තනියෙන් කෑවොත් සීනි වැඩි වෙනවා Tamanට විතරක්. බෙදන් කෑවොත් හැමෝටම සීනි හැදෙනවා. එතකොට එකක් බෙදා ගන්න පුළුවන් ලෙඩත්. ඒ වගේ තියෙනවා. හොඳේ. ඒ නිසා මේ කනකොට පමණ දැනගන්න. කන්නම මහන වෙන්නත් එපා. එහෙම නෙවෙයි මහනනේ මේක හැමෝම කවුරුත් නෑ කන්න නෙවෙයි. එහෙනම් කන්නේයි ජීවත් වෙන්න. ඒ ජීවත් වෙලා භාවනා මාර්ගය දියුණු කරගෙන නිවන් අවබෝධ කරගන්නේ නම් අපි හැම දිනාටම දුර ඉඳන් ශ්‍රවණය කරන පින්වත් හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එමනම් මේ ගාථා රත්නයේ තේමා පාඨය කරගත්ත මහා කාල මහරහතන් වහන්සේ අපි තිම් උන්වහන්සේගේ රහත් ඵලයට
ඒ උත්තම ජීවිතයට අපේ නමස්කාරය වේවා. අපටත් එවැනි කල්යාණ මිත්‍ර ජීවිත ගත කරමින් නිවනින් සැනසෙන්න මේ ධර්ම ශ්‍රවණේ ධර්ම දාණය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු සෝපත්තේ.